තෙරුවන් සරණයි හැම දිනාටම අදත් අපි එකතු වී සිටින්නේ අපේ සතිපට්ඨාන භාවනා පුහුණුවට වෙනද වගේම අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් අපි මේ විදිහට එකතු වී සිටින්නේ අද විවාහාර වර්ෂයෙන් 2021 වර්ෂයේ දෙසැම්බර් මාසයේ පළවෙනිදා පදාද දිනයක් ශ්‍රී ලංකාවේ කැලැන්ඩරෙන් ඒ වගේම ශ්‍රී ලංකාවේ ලයන් අපි මුණ ගැහෙන්නේ සුපුරුදු වෙලාව උදෑසන 5:30ට අදත් ඒ විදිහටම අපි සුපුරුදු වෙලාවේ මුණ ගැහිලා සිටිනවා මේ අවස්ථාවට සම්බන්ධ වී සිටින අපේ සියලුම කල්යාණ මිත්‍රයන් අපි ඉතාම ගෞරවයෙන් කල්යාණ මිත්‍ර ප්‍රේම පිළිගනිමු අපි භාවනා පුහුණුව ආරම්භ කරන්නේ මූලික වශයෙන් මේ භාවනාවේ පූර්ව සූදානම පිළිබඳව යම් අවධානයක් ඇති කරගෙන භාවනාවට ඇත්තටම බුදුහාමුදුරන්ගේ දේශනාව දිහා බලපුවාම මොනවද අවශ්‍ය වෙන්නේ කියන කාරණේ දැන් අපේ කල්යාණ මිත්‍රයෝ දන්නවා එක් පැත්තකින් මේ තථාගත ධර්මය අහලා ශ්‍රවණය කරලා කමඨහන් තේරුම් කරගෙන තිබීම අවශ්‍ය වෙනවා කමඨහන් කියන්නේ භාවනාව දියුණු කරගන්න උවමනා කරන ක්‍රමෝපායයි. ඉතින් ඒක එක පැත්තක්. අනික මූලික වශයෙන්ම භාවනාව කියන්නේ කුමක්ද කියලා අපි තේරුම් අරගෙන ඉඳීම අවශ්‍ය වෙනවා. එතකොට තේරුම් ගත්ත කෙනෙක් තමයි භාවනාවට යොමු වෙන්නේ. තවත් සමහර වෙලාවට තවත් විග්‍රහයන් වල තියෙනවා භාවනාවේ තියෙන්නේ කුසල් වැඩිවීමක් නිවන සාක්ෂාත් කිරීමට අවශ්‍ය කුසලතා වර්ධනය කිරීමක් නිසා ඒට යොමුවන්නේ දුක තේරිච්ච කෙනෙක් දුක දැනුණු කෙනෙක් පමණයි කියලා එහෙම අදහසකුත් තියෙනවා. ඔය වගේ විවිධ පැති තියෙනවා භාවනාවට අදාළව. නමුත් දැන් අපි පොදුවේ අපේ භාවනා පුහුණුවේ අපේ ක්‍රමේ අපි පළමුවෙන් මේ සඳහා කායික මානසික සූදානමක් ඇති කරගන්නවා. ඒක මූලික කටයුත්ත හැටියට මොකද අපි හෝරා දෙකක් පමණ මේ සඳහා ගත කරනවා. ඉතින් සාමාන්‍යයෙන් ඒ කාලය වුණත් දීර්ඝ කාලයක් හැටියට මම සලකන්නේ ධර්ම සාකච්ඡාවකට භාවනා පුහුණුවකට හෝරා දෙකක් කියන්නේ දිගු කාලයක්. මොකද හේතුව අපේ කය මනස දෙක ඒතරම් දීර්ඝ කාලයක් එක දිගට එක දෙයකට යොමු කරන්න පුළුවන්කමක් නැහැ. එහෙම හැකියාවක් නැහැ. ඒක නිසා මේ ගොඩාක් කාලයක් කරන සමහර ධර්ම දේශනා ආදියක් තියෙනවා. ඉතින් ඒවා ඒතරම්ම කාලය දිගු කරගෙන කරාට ඒවයින් මනසට ග්‍රහණය වෙන ප්‍රමාණය හුඟක් අඩුයි. වැඩි හිටියෙකුට කොච්චර පුළුවන් ද දන්නේ නැහැ. නමුත් ළමයෙකුට සාමාන්‍යයෙන් උපරිම පන්තියක කාල ඡේදය දාලා තියෙන්නේ විනාඩි 40යි අපේ රටේ. ඒ කියන්නේ එතනින් එහාට ඕනම දෙයක් එක්තරා ප්‍රමාණයකට ඒකාකාරී බවක් දැනෙන්න පටන් ගන්නවා මනසට. ඊළඟට ශරීරයේ සකස් වෙලා තියෙන සතර මහා භූත වලින් නිසා ඒ ශරීරයේ ඉරියව් වෙනස් නොකර එක දිගට එක ඉරියව්වක තිබීම තුළ ශාරීරික පීඩාකාරී බවක් පීඩනයක් ඉස්මතු වෙලා එනවා. ඒ පීඩනේ ඉස්මතු වුණාම අර මනස අර දෙයට යොමු කර ගැනීම හැකියාව නැති වෙනවා. මනස යොමු වෙනවා කය පැත්තට. ඒක නිසා අපි මේ ගත කරන කය දෙක වුණත් සමහර වෙලාවට සමහර කෙනෙකුට වැඩි වෙන්න පුළුවන්. කොහොම වුණත් අපි උපරිම කාලයක් හැටියට සලකලයි හෝරා දෙකක් ගත කරන්නේ. ඒනොත් අපි එක හෝරාවක් පමණ තමයි ධර්ම සාකච්ඡාවේදී ධර්ම කාරණා විග්‍රහ කරගන්න භාවනාවේදී භාවනා මනසිකාරයේ පවත්වන්න උත්සාහ කරන්නේ. එතනින් පස්සේ අපි සාකච්ඡාවකට ඉඩකඩ හරි ගස්සගන්නේ තේ හේතුව නිසා. ඉතින් වැදගත් වෙන්නේ මේවා මනසට ඇතුල් කර ගැනීම. දැන් ධර්ම සාකච්ඡාවකදී අපිට වැදගත් වෙන්නේ අපි
පොතේ පතේ ලියලා ලියලා කියලා තියෙන දේවත් එහෙම නැත්නම් රෙකෝඩ් කරලා සංරක්ෂණය කරලා තියෙන දේවත් නෙමෙයි වැදගත් වෙන්නේ අපි කොච්චර දුරට තේරුම් ගත්තද කියන කාරණය. තේරුම් ගත්ත කොටස තමයි වැදගත් වෙන්නේ. ධර්ම සාකච්ඡාවේදී නැත්නම් ප්‍රඥා භාවනාවේදී වැදගත් වෙන්නේ. අපි අවබෝධ කරගත්ත ප්‍රමාණය වැදගත් වෙන්නේ. භාවනාවේදී කියන්නේ සමාධි භාවනාවේදී හුඟක්ම වැදගත් වෙන්නේ අපි කොච්චර දුරට හිත ඒකට හුරු කරගත්තද කියන එක. සමාධි භාවනාවේ මූලික වශයෙන් තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පැත්තෙන් ගිහිල්ලා කිව්වොත් සම්මා සංකප්ප කියන කොටස බොහොම වැදගත් වෙනවා. මේ කොතෙක් දුරට අපි අර සම්මා දිට්ඨියෙන් ලබා දුන්නු දේ කොච්චර දුරට යහපත් සංකල්ප හැටියට අපේ මනසේ හදාගෙන තියෙනවද කියන කාරණේ. මොකද අන්තිමට අපේ මනසේ ප්‍රධාන අංශය වෙන්නේ මේ හැඟීම් සංකල්ප සිතුම් පැතුම් ටික. ඒක නිවැරදි වීම ප්‍රධාන වශයෙන්. ඉතින් ඒක පිරිසිදු වීම යහපත් වීම නිවැරදි වීම. ඒක නිසා ඒක කොච්චර දුරට අපි සකස් කරගෙන තියෙනවද අපේ සකස් වෙලා තියෙනවද කියන කාරණේ. ඉතින් ඒක පෙරලා බලපානෝ අර චර්යාත්මක අංශයට. අපි ඒකට සීල පැත්ත කියලා කියනවා. ඒකට බලපානවා. ඉතින් ওই විදිහට භාවනාව මූලික වශයෙන්ම අපි දැන් දන්නවා පුද්ගල පෞරුෂය ඉහළ මට්ටමකට දියුණු කිරීමක් අදහස් කරන්නේ. එතකොට ඒ පෞරුෂය කොටස් තුනකට වෙන් කරලා බුදුරජාණන් වහන්සේ මේ දක්වලා තියෙනවා. චර්යාත්මක, චිත්තාවේගීය සහ බුද්ධිමේ වශයෙන් ශික්ෂා තුනක් ඉදිරිපත් වෙලා තියෙන්නේ ඒ අනුව. ඉතින් අංශ තුන වර්ධනය කිරීමයි කරන්නේ. ඊට පස්සේ ඒවා වර්ධනය කරන්න වෙන වෙනම කමඨහන් දේශනා වෙලා තියෙනවා. කමඨහන් කියන්නේ අපි කිව්වා යම්කිසි කෘත්‍යයක් යම්කිසි කාර්යයක් සිද්ධ කිරීමට අදාළ ක්‍රමවේදය. භාවනාවේදී මූලික අංශ දෙකක් අපිට පෙන්වන්න පුළුවන් ඔය හැම අංශයකම. ඒ කියන්නේ සීල සමාධි ප්‍රඥා කියන අංශ තුනේම ප්‍රධාන ක්‍රියාකාරකම් දෙකක් අඳුනා ගන්න පුළුවන්. එකක් තමයි පහන, අනික භාවනා. පහන කියන්නේ එම ශේස්ත්‍රීය මාංශයට අදාළ අකුසලතා ගෙවා දැමීම. දැන් සීල ශික්ෂාවට ගිහිල්ලා බලපුවාම සීල ශික්ෂාවේ තියෙනවා නිතරම නූලට අරන් තියෙන්නේ අකුසල පක්ෂයේ. ඒක ගෙවා දැමීම අදහස් කරන්නේ. පානාතිපාතං පහාය පානාතිපාතා පටිවිරතෝ. එහෙමනේ ශික්ෂාපදයේ දේශනා වෙලා තියෙන්නේ. පහාය පටිවිරතෝ. පහාය බැහැර කරනවා. පටිවිරතෝ වැලකී සිටිනවා කියන්නේ. එහෙම. ඊළඟට වැඩිම තියෙනවා භාවනාව. නිහිත දණ්ඩෝ නිහිත සත්ත්වෝ ලජ්ජී දයාපන්නෝ සබ්බපානුභූත හිතානුකම්පී විහෙරති. විහෙරති විහෙරණේ සාමාන්‍ය ජීවිතයේ තුල යම්කිසි පුහුණුවක් පුරුද්දක් හැකියාවක් ඇති කරගන්නවා හිංසා පීඩාකාරී කටයුතු වලින් මිදී වැඩ කරන්න. ප්‍රාණඝාතයෙන් පුළුවන් තරම් නොවෙන්න වග බලාගෙන කටයුතු කරන්න. ඒ වගේ හැම ශික්ෂාපදයකම අය පහන සහ භාවනා කියන අංශ දෙක පින්න සීල පක්ෂයට ගියා. ඉතින් සමාධි පක්ෂයේ ගිහිල්ලා බැලුවත් ඒත් අපිට පේනවා සමාධි පැත්තට ගියාම අපිට හුඟක් නම් වෙන්නේ මේ චේතෝ අංශේ චිත්ත චේතන සංකප්ප විතර්ක විතක්ක ඔය වගේ වචන නැති චිත්ත විතක් සංකප්ප චේතනා මානසිකාර කියන එකත් ගන්න පුළුවන්. ඌව තමයි අපිට සමාධි පැත්තේදී හමු වෙන්නේ. එතකොට චිත්ත
අපි දන්නවා අකුසල කුසල කියලා දෙපැත්තට වැටෙනවා රාග දෝෂ මෝහ මදමාන ඉරිෂ්‍යා මක්කපලාසීස්සා මච්චරිය සාටේය ආදී වශයෙන් ওই ධර්ම සාහිත්‍යයේ සඳහන් කරලා තියෙනවා මේ අකුසල පක්ෂයට අයිති චිත්තාවේ ඊළඟට මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා වගේ ඉහළම කුසල පක්ෂයට අයිති චිත්තාවේග දක්වලා තියෙනවා. එතකොට අර අකුසල පක්ෂයට අයිති චිත්තාවේග ගෙවා දැමීම පහන පහන පටිවිරතෝ ඊළඟට කුසල පක්ෂයට අයිති චිත්තාවේග වර්ධනය කර ගැනීම භාවනා. ඒකයි මේ භාවනා කියන එක නිතරම ආශේවති භාවේති වඩ්ඩේති इति කුසල ධම්මේ භාවනා කියලා දක්වලා තියෙනවා. කුසලයේ පැත්ත වර්ධනය කිරීමම භාවනා කියලා විග්‍රහ කරලා තියෙන එක. ඊළඟට ප්‍රඥා ශික්ෂාවට ඇවිල්ලා බැලුවත් එතනත් පේනවා මිච්ඡා දිට්ටි අවිජ්ජා ওই වගේ අකුසල පක්ෂය පෙන්වනවා. අවබෝධයේ අකුසල පක්ෂයක් තියෙනවා. අයහපත පිණිස හේතු වෙන වැරදි දෘෂ්ටි වැරදි ආකාරයේ මතිමතාන්තර විශ්වාස පිළිගැනීම් සමහරට වැරදි දැනුම කියලා අපි කියනවා. අන්න ඒ වගේ දේවල්. ඒ වෙනුවට සම්මා දිට්ඨි විඥා නිවැරදි දැනුම නිවැරදි අවබෝධය කියන කොටසක් තියෙනවා. එතකොට එතනත් පහන සහ භාවනා කියන දෙක තියෙනවා. එතකොට භාවනාවේදී මූලික වශයෙන් අපිට පේනවා ඔය කාර්ය දෙක තමයි යන්නේ. සීලයට ගියත් සීල ශික්ෂාවට ඇවිල්ලා බැලුවත් එතනත් පහනේ තියෙනවා භාවනාවතේ. සමාධි ශික්ෂාවට ඇවිල්ලා බැලුවත් පහන තියෙනවා භාවනාවතේ. ප්‍රඥා ශික්ෂාවට ඇවිල්ලා බැලුවත් පහන තියෙනවා භාවනාවතේ. ඉතින් භාවනාව අපි හඳුන්වද්දී සාමාන්‍යයෙන් භාවනා කියන වචනෙන් තමයි හඳුන්වන්නේ. සීල භාවනා, සමාධි භාවනා, ප්‍රඥා භාවනා වශයෙන්. එහෙමයි. ඉතින් ඔය විදිහට භාවනාව ගැන මූලික දැනුමක් අවබෝධයක් තිබීම අපිට අවශ්‍යයි. එහෙම නැතුව ඇත්තට මේ කාර්යය කරන්න හැකියාවක් නැහැ. සමහර අය ඉතින් ඕවා එහෙම නැතුව කරන්න පුළුවන් ආදී වශයෙන් කියලා තියෙන නමුත් මම හිතන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනා උන්වහන්සේ මේ දහම සමාජගත කරපු ආකාරය ආදී බැලුවොත් අපිට පැහැදිලිව පේනවා පළමු කොට න්‍යායක දැනුමක් අවශ්‍යමයි කියලා. අවශ්‍යමයි දැන් මේ ධර්මය ඉදිරිපත් කරන්න සූදානම් වෙලා තමන් වහන්සේ අවබෝධ කරගත්ත දහම ඉදිරිපත් කරන්න සූදානම් වෙලා උන්වහන්සේ මේක කිසියම් පිළිවෙලකට සකස් කරලා තියෙන බව පේනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ චතුසත්‍ය මේවා මේ උන්වහන්සේගේ සංස්කරණ සකස් කිරීම කියලා අපිට පැහැදිලිවම පේනවා. මේ ධර්ම කොටස කිසියම් ආකාරයකට උන්වහන්සේ සකස් කොට දේශනා කිරීමක් තියෙනවා. බුද්ධ දේශනා හැම එකකම මේ පිළිවෙල පේන්න තියෙනවා සකස් කරලා. එතකොට ඒ අනුව ශ්‍රාවකයට වඩා පහසුවක් ලැබෙනවා ධර්ම කොටස අවබෝධ කරගන්න. ඒකයි. ඊට පස්සේ ඒක අනුගමනය කිරීමේදී එතෙන්දිත් අපිට කල්යාණ මිත්‍රයාගේ නැත්නම් ගුරුවරයා කියලා අපි කියමු. ගුරුවරයාගේ සහයක් වුවමනා කරන. මෙතන ගුරුවරයා කිව්වම හුඟක්ම අදහස් කරන්නේ ධර්මයේ අනුගමනය කරලා ඒ පිළිබඳව අත්දැකීම් තියෙන කෙනා. දැන් ශාසනයේ සාමාන්‍යයෙන් අපේ ගුරුවරයා අංශ දෙකකින් හඳුන්වා දීලා තියෙනවා. එක්කෙනෙක් ආචාර්ය, එක්කෙනෙක් උපජ්ජාය කියලා. මේ පුද්ගලිය දෙන්නෙක් කියනවට වඩා ආචාර්ය කිව්වම මේකෙන් අදහස් කරන්නේ ඔය න්‍යායික දැනුම. ඒක හරියට නිවැරදිව ලබා දෙන්න පුළුවන් කෙනා. උපජ්ජාය කිව්වම එතන අදහස් කරන්නේ හුඟක් ඔය කමටහන දෙන්න පුළුවන් කෙනා. ඒ ක්‍රියාකාරකම කුසලයේ වඩන හෝ අකුසලයේ ගෙවා දැමීමට අදාළ ක්‍රියාකාරකමනේ කමටහන කියේ. ඒ කමටහන හරියටම දෙන්න පුළුවන් කියලා. මොකද කමටහනක් දීමේදී හුඟක්ම වැදගත් වෙන්නේ ඒ ගුරුවරයා
ප්‍රතිඵල ලබාගත් ආකාරය නෙමෙයි. ඉගෙන ගුරුවරයාට තමන්ට කුසලයේ වඩන්න හෝ අකුසලයේ ගෙවා දමන්න උපකාරී වෙච්ච කමඨහන නෙමෙයි වැදගත්. තමා ඉදිරියේ ඉන්න දැන් මේ මාර්ගයට ප්‍රවේශ වෙන ප්‍රවේශ වෙච්ච පුද්ගලයාගේ කෙලෙස්වල ස්වභාවය චරිත ස්වභාවයට ගැළපෙන ඒ පුද්ගලයාගේ මේ මාර්ගයේ එන දැන් අපි ඒක ශිෂ්‍යයා කියමු දැනට. ඒතර ගුරුවරයාට වැදගත් වෙන්නේ ගුරුවරයා හොඳට තේරුම් ගත යුත්තේ ශිෂ්‍යයාට වැදගත් වෙන කමටහන මොකද්ද කියලා. ඒකයි තමන් ඵල ලබා ගත්ත තමන්ට මේ ඵලයේ සාක්ෂාත් කරගන්න උපකාරී වෙච්ච යම්කිසි කමටහනක් ක්‍රමවේදයක් තියෙන්න පුළුවන්. ඒක අපි ශිෂ්‍යයාට ඔබන්න ගියොත් මෙතෙන්දී අසාර්ථක. ඒ නිසා ගාක්ම මේ භාවනාවේදී ගුරුවරයා වැදගත් වෙන්නේ ඒ ගුරුවරයා ශිෂ්‍යාව අඳුනා ගන්න ප්‍රමාණයට. අඳුනා ගන්නවා කියන්නේ ඔහුගේ කෙලෙස් වල ස්වභාවය, ඔහුගේ ඉන්ද්‍රිය ධර්ම වල තියෙන ඌනතා ආදී ඒවා කොච්චර දුරට වැඩිලා තියෙනවද කියන කාරණා සලකලා බලලා ඒවයි අඩුපාඩු හරි ගස්සලා මූලික පසුබිම වගේ ඔය ඉන්ද්‍රිය ධර්ම කියන්නේ සති ධම්මේචේ විරිය මූලිකයි. සතිපට්ඨානයේදී මේ තුන තමයි ප්‍රධාන වශයෙන් ඇති කරන්නේ. අර භාවනාවට ප්‍රවේශ වෙන්න කලින් අපි දැක්කා කායානුපස්සනාවේ කමඨහන් දෙන්න කලින් අර මූලික කුසලතා තුන දේශනා කරලා තියෙන එක. කොච්චර දුරට මේ සති ධම්මේචේ විරිය නැත්නම් සති සම්පජාන විරිය ආතාපි සතෝ සතිමා සම්පජානෝ ආතාපි ඔය තුන කොච්චර දුරට වැඩිලද. ඉතින් ඒව තමයි මූලික කුසලතා කියලා අපි කියන්නේ නැත්නම් භාවනාවේ පසුබිම කියලා කියන්නේ. ඉතින් ඒව වැඩිලා නැත්නම් මේ ශිෂ්‍යයාට මේක ග්‍රහණය මේක කරගෙන යන්න බෑ. නිකන් එතකොට නිකන් හරියට අර නිදර්ශනයකින් කිව්වොත් දැන් අපි කුඹුරක් සාර්ථක කුඹුරකින් ප්‍රතිඵල ගන්න නම් දැන් අපිට තියෙන්නේ අපි හිතමු ඒ භූමියක් විතරයිනේ. මුලදී කුඹුරක් කියලා දෙයක් නැහැනේ, භූමියක් තියෙ. එතකොට ඒක කුඹුරක් විදියට සකස් කරගන්න වෙනවා පළමුවෙන්. ඒකේ තියෙන වල්පල ආදී දේවල් ගලවලා බිම සමතලා කරලා නියරවල් බැඳලා පොළවේ තියෙන ලොකු ගල් ආදී දේවල් අයින් කරලා පස් පමණක් ඉතුරු වෙන ආකාරයට මේක සකස් කරගන්න. ඊළඟට ජල මාර්ගයකින් මේකට ජලය අරගෙන ඇවිල්ලා මේක මඩ කරලා ඒ වගේ මේක වැඩ ගොඩක් තියෙනවා. කුඹුරක මූලික අවස්ථාව මහ පොළොව විතරයි. එතකොට ඊට පස්සේනේ ওই ටික ඉවර වෙලානේ බීජ වපුරන්නේ. වැඩ ගොඩක් බීජ වපුරන්න කලින් ගොඩාක් දේවල් කරන්න තියෙනවනේ කුඹුරක් තත්ත්වයටපත් වෙන්න. සාමාන්‍යයෙන් ගහකොළක් හිටවනකොට නම් එහෙම අවශ්‍යතාවයක් නැහැ. නමුත් කුඹුරක් සකස් කරද්දී එවැනි විශාල වැඩ කොටසක් මුලින් කරන්න තියෙනවා. එතකොට මේ කුඹුරක් සකස් කරන කෙනෙක් අපි හිතමු මේ කැත්තක් උදැල්ලක් මොකක්වත් නැතුව ඒ වගේ වැඩට බැස්සා කියලා. ඉතින් ඒක කරන්න බෑ. ඒක අසාර්ථකයි. තමන්ගේ අතපය විතරක් තියාගෙන මේ වැඩේට බහින්න බෑනේ. මේ වැඩේ කරන්න බෑ. ඒ වගේ මම ওই නිදර්ශනයක් කිව්වේ භාවනාවට යම්කිසි මූලික හැකියාවන් ටිකක් මූලික සුදුසුකම් ටිකක් අවශ්‍ය වෙනවා. ඒ අවශ්‍ය සුදුසුකම් ටික තමයි ඇත්තටම ওই මූලික තුන. සතිමත් බව, සාවධාන බව, වීර්යවන්ත බව. ඉතින් ඒක තමයි අර මූලික කමඨහන් වලින් බුදුරජාණන් වහන්සේ වර්ධනය කරන්නේ. ඉතින් වර්ධනය කරලා ඊට පස්සේ කමඨහන් දේශනා කරගෙන යනවා මහා සතිපට්ඨාන දේශනාව. අපි දැන් මේ සතිපට්ඨාන භාවනා ක්‍රමයේ ඉදිරියට අරගෙන ඒතර දේශනා කරගෙන යනවා. ඉතින් ඒව වුණත් ඇත්තටම ගුරුවරේ ශිෂ්‍යට නැත්තම් කල්යාණ මිත්‍රේ ආදුනිකයට
ගැලපෙන පරිදි ඔහුගේ චරිත ස්වභාවය යන සලකලා හඳුන්වා දීලා ඒකට යොමු කිරීමක් අවශ්‍යයි. ඒක නිසා භාවනා කිරීමේදී ආචාර්ය විතරක් මදි උපජ්ජාය අවශ්‍ය කරනවා. උපජ්ජාය කියන්නේ මේක හරියටම ශිෂ්‍යාව තේරුම් අරගෙන එයාගේ අඩුපාඩුව දෝෂය තේරුම් අරගෙන එයාට ගැළපෙන කමඨහනක් දෙන්න පුළුවන් කම ඇති තැනත් ඒක. ඉතින් මුල්බුදු සමයේ කල්යාණ මිත්ත කියලා තමයි හඳුන්වලා තියෙන්නේ. පස්සේ කාලේ කම්මට්ටානාචාර කියන වචනේත් පාවිච්චි වෙලා තියෙනවා. ඒත් ඒක මුල්බුදු සමයේම වචන නැහැ. එතකොට මේ කල්යාණ මිත්‍රයා උපජ්ජාය කෙනෙක් අපිට අවශ්‍යයි මේ මාර්ගයේ යද්දී. ඉතින් ඒකෙදි හුඟක්ම ඒක වඩලා තියෙන පුරුදු වෙලා පුහුණු වෙලා තියෙන ප්‍රතිඵලයක් ලබලා තියෙන කෙනෙක් වෙන්න ඕන. ඒකයි න්‍යායික දැනුම ටික ලබා දෙන්න නම් සමහර වෙලාවට ප්‍රතිඵලයක් ලබාගෙන නැති කෙනෙකුට උනත් න්‍යායික දැනුම ටික ගොනු කරලා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒක මෙහිමයි මේවයි කියලා අපි දහම් දැනුම කියලා අපි ඒකට කියන්නේ. ඒක ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. ඇතැම් විට දහම් පොතපත කියවීමෙන් දැන් නම් වර්තමානයේ ඉතින් අපිට ශ්‍රවණය කරන්න කියවන්නත් මාධ්‍ය තියෙනවනේ. ඒවා කියවීමෙන් ශ්‍රවණය කිරීමෙන් මේක ලබා ගන්න පුළුවන්. ඒක නිසා අපිට ඊටාම් වැදගත් භාවනාවේදී කල්යාණ මිත්‍රයා ගුරුවරයා උපජ්ජාය. ඒක නිසා ඒ උපජ්ජාය කෙනෙක් ඇසුරු කිරීම වැදගත්. තමන් ධර්ම මාර්ගයේ ඉදිරියට යද්දී ඇති වෙන ප්‍රශ්න ගැටලු සාකච්ඡා කිරීම අවශ්‍යයි. සාකච්ඡා කළා එතනින් ඉස්සරහට මොකද්ද කරන්නේ? කොහොමද යන්නේ? කොහොම පැත්තටද හැරෙන්නේ? කියලා. එහෙම යන ගමනක් මේකේ තියෙන්නේ ඇත්තටම. ඒකයි ඔය සමාහයට මේ සම්ප්‍රදාය තේරවාද කියන වචනෙන් හඳුන්වන්නේ ඒක. තේරවාද කියන්නේ තේර කියන්නේ අර අද්දකීම් සහිත බණ භාවනා කරලා ප්‍රතිඵල ලබා ගත්ත කෙනාට තේර කියන්නේ. තේරී කියන්නේ තේර තේරී කියන වචන දෙකම පාවිච්චි වෙලා තිනවා. ලිංගිකත්වයේ වෙනසෙන් කොහොමනම් අපි තේර කියන වචනෙන් අදහස් කරන්නේ මේ ආර්ය ප්‍රතිපදාවේ ප්‍රතිඵල ගත්තත් පස්සේ කාලේ නම් ඕවා විග්‍රහ කරලා තියෙන වර්ෂවකවාන වලින් ඒක ඉතින් ටිකක් එච්චර ගැලපෙන්නේ නැහැ. තේර හෝ තේරී වෙන්නේ මේ උපසම්පදාවෙන් අවුරුදු මෙච්චර ගියාම පස්සේ කියලා. ඉතින් ඒක හොඳටම නසුදුසු අර්ථකථනයක්. මොකද එතකොට පැවිදි අය විතරයි තේර තේරී වෙන්නේ. උපාසක උපාසිකාව අයින් වෙලා ඒකේ නෑ. මේ තේර තේරී භාවයට ගිහි පැවිදි භාවයක් ස්ත්‍රී පුරුෂ භාවයක් නෑ. තේර හෝ තේරී කියලා කියන්නේ උපාසක උපාසිකාවේවා බික්කු බික්කුණී වේවා මේ ධර්ම මාර්ගයේ ඉදිරියට ගිය ප්‍රතිඵල ගත්ත ඇත්තෝ. තමන්ගේ සීලය සමාධිය ප්‍රඥාව වඩා ගත්ත ඇත්තෝ ඒගොල්ලෝ. ඉතින් ඒ එහෙම අය උපාසක උපාසිකාව තුලත් ඉන්න පුළුවන් භික්ෂු භික්ෂුණීල තුලත් ඉන්න පුළුවන්. ඒ නිසා තේරී කියන කාරණේ තේර භාවය තේර තිර ස්ථිර අර්ථයෙන් තිර භාවය කියන අර්ථයෙන් තමයි තේර වචනේ සකස් වෙලා එන්නේ. කියන්නේ මෙතන ස්ථිර කියනු කිව්වම මෙතන අදහස් කරන්නේ නিত্য කියන වගේ අදහසක් නෙවෙයි. තිර භාවයට පත් වුණා කියන එකෙන් අදහස් කරන්නේ. යමක් නিত্যයි කියන අදහස නෙවෙයි. නමුත් මේ යම් කිසි තහවුරු වීමක් වෙලා තියෙන අවබෝධයේ නිවැරදි වෙලා අර ಗುಣ ටික තහවුරු වෙලා තියෙන. ಗುಣ වඩලා ಗುಣ තහවුරු වෙලා තියෙන. කුසලයේ වඩලා කුසලයේ තහවුරු වෙලා තියෙනවා. ඒකයි මේ තිර භාව කියන එකෙන් අදහස් කරන්නේ. තිර භාවයටපත් වෙච්ච අය තේර කියලා හඳුන්වන්නේ. ඒකෙම ස්ත්‍රීලිංගික පදේ තේරි කියලා දක්වලා තියෙනවා. ඉතින් ඒක නිසා අපේ සම්ප්‍රදාය තෙරවාදයේ හැටියට දක්වන්නේ. ඒක කියවනකොට තමයි පහසුවට තේරවාදය කියලා කියවන්නේ. ඉතින් ඒක නිසා භාවනාවේදී තේර ඒක
භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව් පිරිස කොටස් තුනකට බෙදලා තියෙනවා නවක මජ්ඣිම තේර කියලා. එතකොට නවක කියන්නේ මේ ආර්ය ප්‍රතිපදාවට ආදුනික අය. ආදුනික අය නවක. මජ්ඣිම කිව්වා මේකෙන් අදහස් කරන්නේ මේ ආර්ය ප්‍රතිපදාවේ සෑහෙන දුරක් ගමන් කරන පුරුදු පුහුණු වෙන අය. තේර කිව්වම ඒකේ අර තිර භාවය. කුසලතා තහවුරු කරගත්ත, කුසලතා වඩාගෙන ඉන්න අය අදහස් කරා. එතකොට මේ සම්ප්‍රදාය ඉස්සරහට යන්නේ තෙරවාදයක් විදියට. ඒ තිර භාවයට තහවුරු කරගත් අයගෙන් තමයි උපදේශ සවාද අනුශාසනා මාර්ග පෙන්වීම ලබා ගන්න. නවක මජ්ඣිම අයගෙන් යන වැඩපිළිවෙලක් නෙමෙයි. ඒක නිසා අපිට අපේ ජීවිතයේ ඔය අපි කියන කල්යාණ මිත්‍රයා, ගුරුවරයා, උපද්‍යයන් වහන්සේ කවුරු හෝ වේවා, එයා තේර කෙනෙක් වෙන්න ඕන. මේ ಗುಣ වල යම්කිසි තහවුරු කරගත්ත, ಗುಣ වඩාගත් කෙනෙක් වෙන්න ඕන. ඉතින් ඒක සොයා ගන්න ටිකක් දුෂ්කර වෙන්න පුළුවන්. නමුත් ඉතින් ඒක අපි හොයාගන්න. ඒකයි භාවනාවේදී තේර වැදගත් වෙන. ඒකයි අර න්‍යායිකව කරුණු පැහැදිලි කරලා දෙන කෙනා අවශ්‍යයි. ආචාර්ය නමුත් ආචාර්යගෙන් විතරක් මේ කාර්යය කරගන්න බෑ. උපජ්ජාය කෙනෙක් බුදුරජාන් වහන්සේ පෙන්වා දීලා තියෙන එක. මේ උපජ්ජායට තමයි ප්‍රධාන වශයෙන් තේර කියලා කියන්නේ. ඒ විදිහට මම මේ භාවනාව ගැන යම් කිසි කාරණා ටිකක් මතක් කළේ. අපි දැන් මේ ධර්ම කාරණා න්‍යායික වශයෙන් හොඳට තේරුම් ගනිමින් ඉන්නවා. දැන් තේරුම් අරන් තියෙන උගාවක් දුරට. මොකද අපි ධර්ම සාකච්ඡා මාලාවක් කරගෙන යනවානේ. යථාභූත ඥාන දර්ශන කියන ආර්ථෘකාවේ තේමාවේ. එතකොට ඒ සාකච්ඡා මාලාවයි මේ භාවනා පුහුණුවට අපි අරගෙන තියෙන භාවනා සූත්‍ර ආදියයි දැන් එක්තරා විදිහක එක තැනකට ඇවිල්ලා තියෙන්නේ. දැන් මහා සතිපට්ඨාන දේශනාව තමයි අපි භාවනා පුහුණුවේදී ඉදිරියෙන් තියාගෙන තියෙන්නේ. එහි දැන් අපි ධම්මානුපස්සනාවේ අද ඉඳලා සච්චපබ්බේට අපි යොමු වෙනවා. ඊළඟට ධර්ම සාකච්ඡාවෙත් මේ දවස්වල කතා බහ වෙන්නේ අවිද්‍යා සූත්‍රයේ. එතනත් කතා වෙන්නේ සච්ච තමයි, චතුසච්ච. එතකොට අපි න්‍යායික වශයෙන් තේරුම් ගන්නෙත්, භාවිතයට ගන්නෙත් එකම කාරණේට අපි ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි ගාක් න්‍යායික කරුණු සූත් ධර්ම සාකච්ඡා වෙදි කතා බහ කරන නිසා මෙතෙන්දී අපි ප්‍රායෝගික පැත්ත හුඟක් අවධානය යොමු කරමු. හොඳයි, අපි භාවනා පුහුණුවේදී අපි හුඟක් සීල සමාධි ප්‍රඥා වැඩිවීමට අදාළ ක්‍රියාකාරකම් වල තමයි යෙදේ. ඒක නිසා අපි මේ වෙලාවෙත් කය මනස සංසුන් කරගමු, තැම්පත් කරගෙන බලන්න ඔබේ අවධානය යොමු කරලා නැවත වතාවක් ශරීරයට ඉන්න ඉරියව්වේ යම් කිසි අපහසුතාවයක් එහෙම යෙදිලා තියෙනවද කියලා නැවත ශරීරයේ දෙපා වල ඉඳලා වම් කකුල, දකුණු කකුල, බඩ, පපුව, බෙල්ල, හිස, වම් අත, දකුණු අත ආදී වශයෙන් හොඳට අවධානය යොමු කරන්න. සාවධාන වෙලා බලන්න මේ ඉන්ද්‍රියන් පහසුවෙන් වේදනා කැක්කුම් බරපතල විදියට නැතුව ඉන්න ඉරියව්වේ තමන් හොඳට පහසුවෙන් ඉන්නවද කියලා මදක් අවධානය යොමු කරලා බලමු. ඒ විදියට අපේ ශරීරය පහසු ඉරියව්වක තියාගමු. මොකද ඔය පහසු ඉරියව්ව කිව්වට ඒක නිත්‍ය වශයෙන් තියෙන දෙයක් නෙමෙයි. නිතරම ඒකේ ඉරියව් පහසු අපි කරගන්න ඕන. අපි කරේ නැතත් සමහර වෙලාවට ශරීරයේ ස්වයංක්‍රීයව වගේ ඉරියව්වේ අපහසුතාවය පහසු කරගන්න ගතියක් පේනවා. එහෙම ස්වභාවයක් තියෙනවා. ස්වයංක්‍රීය වගේ ඒක කෙරෙනවා. අවිඥානික වගේ. නමුත් අපි වඩාත් සවිඥානිකව සතිමත්ව
ශරීරයේ වඩා පහසු ඉරියව්වක තියාගන්නවා ටික වෙලාවක් අපිට මේ කාර්යය යෙදෙන්න පුළුවන් විදියට. එතකොට භාවනාවේදී මූලික දේ ඒක තමයි. කය පහසු කර ගැනීම. ඊළඟට මනස අපි සංසුන් කරගමු, තැම්පත් කරගමු. මේ හෝරා දෙක දැනටත් අපි හෝරාව භාගයක් වගේ කාලය ගත කරලා තියෙනවා. ඉතින් හෝරා එකමාරක් වෙනත් දෙයකට අවධානය යොමු නොකර මේ කාර්යයට යෙදෙනවා කියලාද ඔය වගේ දේවල් භාවනාවේ හඳුන්වන්නේ පනිදි කියලා. ප්‍රනිදි පනිදි පනිදහන. ඉතින් ඒක අවශ්‍යයි. අපි නැත්තම් හිත දැඩි කරගන්නවා, අදිෂ්ඨානයක් තියාගන්නවා, හිත හදාගන්නවා වගේ වචන අපි පාවිච්චි කරලා තියෙනවා. ඒකට හිත හදාගන්න. කමන්නේ අනිත් ඒවා මොන වුණත් මම මේ වැඩේ මේ කාර්යයේ යෙදෙනවා කියලා. තව වැඩ කටයුතු එහෙම තියෙනවා. අපිට එහෙම තියෙනවානේ සාමාන්‍යයෙන් අපි පෙන්වලා දීලා තියෙන වැඩ රාජකාරී යුතුයකම් වගකීම් කියලා. ඒවා තියෙනව නැතුව නෙමෙයි. නවතිතේ අපි හිත දැඩි කරගන්නෝ ඒවා පොඩ්ඩක් කොහොම පැත්තකින් තියෙන. පස්සේ කරනවා කියලා. නමුත් ඕවයිදී ඔය ආපහු නිකන් හිතට ඕවා බලපානවා. අයියෝ මේක ප්‍රමාද වෙනවා නේද? පහු වෙනවා නේද? ආදි වශයෙන් කියලා. ඉතින් ඔන්න ඔය වගේ අවස්ථා තමයි අපේ භාවනාවේ අවස්ථා. හිත හදාගන්න අමාරු. හිත එකඟ කරගන්න අමාරු. අවස්ථා. ඉතින් ඒ වගේ අවස්ථාවක ඒක අමාරුවෙන් නමුත් කරන එක තමයි භාවේති කියන්නේ. අමාරුවෙන් නමුත් කරන එක කමක් නැහැ මම. මේකෙන් පස්සේ මේක කරනවා. ඕක ටිකක් මම පස්සට දානවා. නැත්නම් මම නැත්නම් වෙන කෙනෙක් හරි ඒක කරගනී. අත්‍යවශ්‍ය. ඊට පස්සේ මට ඒ සම්බන්ධයෙන් දෝෂයක් චෝදනාවක් එහෙම එන්න පුළුවන්. ඔයා මේක කරේ නැහැ. මේ වෙලාවට මේක කරන්න තිබුණා. පහු කරා, ප්‍රමාද කරා කියලා. ඉතින් ඕවා ඉස්මතු වෙලා එනවා. එතකොට අර හිත හදාගන්නවා. ඒ වෙච්චර භාවනා මාර්ගයේදී මේ ලෞකික වැඩ අතපසු කළා කියලා හෝ ඒවා මේ මගහැරියා කියලා හෝ කරන චෝදනා, විවේචන, විමර්ශන කිසිම වැදගත්කමක් නැහැ. හැබැයි අපිට හරි අමාරුයි මේ වගේ දේවල් වලදී හිත හදාගන්න. මොකද පුද්ගලයේගේ ගුණාත්මක භාවය නැත්නම් පුද්ගලයේගේ සාර්ථකත්වය මනින්න පුරුදු වෙලා තියෙන්නේ අපි මේ ලෞකික වැඩ කොච්චර දුරට පිළිවෙලට වේලාවට කලාවට කරනවද කියන එක අනුව ලෞකිකත්වයේ සාර්ථකත්වයේ සාර්ථකත්වය කියලා අපි මින්ම හැටියට තියාගෙන තියෙන. ඉතින් අපේ මනස තොරු වෙලා තියෙනවා මේ ලෞකික දේවල් වේලාවට කලාවට ඉෂ්ට සිද්ධ කරලා ලෞකික ඉලක්ක සපුරන ඒවා සාර්ථකත්වය හැටියට අපේ මනසටත් ඒක කාවැදිලා තියෙනවා. ඕක මේ අධ්‍යාත්මික ගමනට විශාල බාධාවක්. අපිටත් ඒක තේරුනේ අපි මේ භාවනා කරන්න ගියාම ඕක ඉස්සරහට පනිනවා. අහවල් වැඩේ ලෞකික වැඩ මේ. අහවල් වැඩෙන් මම ප්‍රමාදයිනේ. අනිත් අය ඉස්සරහට ගිහිල්ලා ඉන්න මේ ලෞකික වැඩ දන දාන්නේ වස්තු හම්බ කිරීම පැත්තෙන් ඉතින් බලන්න. අනිත් අය ඉස්සරහට ගිහිල්ලා මම ප්‍රමාද. කොහොම? ඉතින් ඒ තරඟේ ඔළුවට එන. එහෙම. ඉතින් ඔය වගේ මම ওই නිදර්ශන කියන්නේ. හොඳට බැලුවොත් ඔය වගේ දේවල් ඔළුවට එනවා. අන්න ඒවා තේරුම් අරගෙන තමයි අපි පස්සට තියන්නේ. ඔය ඉතින් ලෞකික වැඩ. ලෞකික වැඩ. ඇති ඒවා අපිට පොඩ්ඩක් කොහොම පැත්තකින් තියන්න පුළුවන්. තියාගත්තම අපිට අපි කරන කාර්යයට හිත හදාගන්න පුළුවන්. හිත සකස් කරගන්න ඕන. හිත ශක්තිමත් ඇත්තටම උදන් තියෙන්නේ. හිත ශක්තිමත් වීමක් තියෙන්නේ. ඒ ශක්තිමත් භාවය ඇති කරගන්න ඕනේ හිත. අධ්‍යාත්මික දියුණුවට අදාළ දේ කරත්. ওই විදිහට අපි කය තැම්පත් කරගෙන සංසම් කරගෙන හිත ශක්තිමත් කරගන්න. එහෙම කරගෙන අපේ භාවනාවට යොමු වෙනවා. හොඳයි. භාවනා කමටහන් වලට අපි අවධානය යොමු කරනකොට පළමුවෙන්ම අපි සීලයට තමයි අවධානය යොමු කරන්නේ. සීලය ගැන හුඟක් දේවල් කතා බහ කරලා තියෙන නිසා අපි ඒව දීර්ඝ වශයෙන් මේ වෙලාවේ සාකච්ඡා කරන්න යන්නේ නැහැ.
කොහොමටත් ආභිසමාචාරික ශික්ෂා ශික්ෂාපද හැටියට අපි සමාදන් වීමක් නැහැනේ. ලෝක සම්මත යහපත් සිරිත් විරිත් නීති රීති සම්මුති විවස්ථා මේවා සමාදන් වීමක් නැහැ. ඒවයි වටිනාකම, ඒවයි අදාළත්වය තේරුම් අරගෙන ඒවා අනුගමනය කිරීමක් ඒ තැනදී දැන කියාගෙන විමසලා අනුගමනය කිරීමක් තියෙනවා. ආභිසමාචාරික ශික්ෂා එහෙම. ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා තමයි අපි මේ සමාදන් වීමක් තියෙන්නේ. ඒවා වාක්‍ය වශයෙන් තියෙනවා. නිශ්චිතව ප්‍රකාශ වෙලා තියෙනවා. නිවන් මගේදී නිවන් මගේ ඇතුළත්ව වෙලා තියෙනවා. මාර්ග අංග හැටියට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා. ඒවා විස්තර කරද්දී සීල ශික්ෂා එහෙම නැත්නම් ශික්ෂා පද සඳහන් වෙලා තියෙනවා. ඊට අමතරව තවත් නික්කම්ම ශික්ෂා නික්කම්මේට යද්දී නයිස්කම්මේට යද්දී ශික්ෂා පද සඳහන් වෙලා තියෙනවා. දැන් අපි ඒව තේරුම් අරන් ඉන්නේ සමාදන් වෙලා අපි ආරක්ෂා කරගෙන යන. ඒක නිසා භාවනා පුහුණුවේදී අපි ඊළඟ කාර්ය වෙන්නේ ඔය සීලාවර්ජනය කිරීම. අපි සීලාවර්ජනය කරමු. හැම දිනම අපි දැනට සමාදන් වෙලා තියෙන මේ ආර්ය සීලය කුසල සීලය අපි නැවත මතක් කර ගැනීමක් මේ කරන්නේ. එහෙදී සීලාවර්ජනය දෙවිධයකට කරන්න පුළුවන්. හැම ශික්ෂාපදයක්ම අර්ථය සීපත් කරන්න පුළුවන්. සීපත් කරලා තමන් ඒ ශික්ෂාපදයේ කොච්චර දුරට මම ඒක ආරක්ෂා කරගෙන ඉන්නවද කඩ වෙනවද කියලා විමසා බලන්න පුළුවන්. අනිත් ක්‍රමේ මේ අපි සම්ප්‍රදායික ක්‍රමේ. සම්ප්‍රදායික ක්‍රමේ තියෙන්නේ ඔය පාලියෙන් සඳහන් වෙලා තියෙන ශික්ෂාපදයේ කියවීම කියවලා. හැබැයි එතෙන්දිත් පාලි ශික්ෂාපදයේ කියෙව්වට මදි, පාලියෙන් කියෙව්වට ඒක සීලාවර්ජනයක් වෙන්නේ නැහැ. පාලියෙන් කියවන ගමන් ඒකේ අර්ථයටත් හිත යොමු කරන්න ඕන. මේ ශික්ෂාපදය කොච්චර දුරට මම ආරක්ෂා කරගෙන කටයුතු කරනවද කියලා. ඉතින් ඔය දෙවිදියටම සීලාවර්ජනය කරන්න පුළුවන්. ඒ නිසා මේ වෙලාවේ අපි සම්ප්‍රදායික විදිහට ශික්ෂාපද කියවලා සීලාවර්ජනය කරමු. හැම දිනම මාත් එක්ක සීලාවර්ජනයට එකතු වෙන්න. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සරණාගමනේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි තතියං පි ධම්මං සරණං ගච්ඡාමි තතියං පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සාදු. සීලාවර්ජනේ විශ්වාචාර ධර්ම. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි
අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරෝසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සංපප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි නික්කම්ම ශික්ෂා අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි නච්ච ගීත වාදිත විසූක දස්සනා වේරමණී සික්ඛාපදං සමාදියාමි මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි උච්චාසයන මහාසයන වේරමණී සික්ඛාපදං සමාදියාමි ජාත රූප රජත පටිග්ගහන වේරමණී සික්ඛාපදං සමාදියාමි මෙත්තා විහෙරණං සමාදියාමි සාදු 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 දයපි සම්ප්‍රදායික විදිහට පාලි වාක්‍ය වලින් කියලා මේ සීලාවර්ජනය කළේ සීලේ තුල මූලික වශයෙන් තියෙනවා වචන භාවිතයේදී අදාළ වෙන ආචාර ධර්මීය කාරණා වචී සංවරය කියලා අපි ඒකට කියනවා ඊළඟට තියෙනවා කායික ක්‍රියාකාරකම් සිද්ධ කිරීමේදී අදාළ වෙන ආචාර ධර්මීය කාරණා කාය සංවරය කියලා අපි ඒකට කියනවා ඔය කාරණා දෙක තමයි මූලික වශයෙන්ම සීල ශික්ෂාව තුල අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා සමහර වෙලාවට සීල ශික්ෂාව දිහා බලපුවම මනෝ සංවරයට සම්බන්ධ වෙන ඇතම් කාරණාත් අපිට පේන්න තියෙනවා ඒ කියන්නේ ඔය දැන් පටිග්ගහන වේරමණී කියන ශික්ෂාපදයේ බැලුවම ජාත රූප රජත පටිග්ගහන එතකොට පටිග්ගහනේ කියන එක වචනයෙන් කරන එකක් හෝ කයින් කරන එකක් නෙවෙයිනේ ඒක මනසෙන් කෙරෙන කාර්යයක් ඒක නිසා සීල ශික්ෂාවේදී අපිට මානසිකාංශයට අදාළ දේවලුත් ඇතුළත් වෙලා තියෙනවා ඊළඟට ඔය නෙක්කම ශික්ෂාවලදී කාමවස්තු සහ කාමී ක්‍රියාවන්ගෙන් දුරස් වී සිටීම කායික පක්ෂයට අදාළව හුඟක් තිබුණට එතන ඊට අදාළ මානසික සංවරය නැතම මානසින් ඒක අවබෝධ කර ගැනීම තේරුම් ගැනීම නැත්තම් ඒක ඒ කාර්යය ඒ ශික්ෂණය ඇත්තටම එන්නේ නැහැ. බාහිරින් කරන එක්තරා නිකන් කෘතිම වැඩක් බවට පත් වෙනවා අපි. එතන කාම වස්තුයෙන් කාමී ක්‍රියාවෙන් දුරස් වෙලා ඉඳීම අවබෝධයෙන් තොර කෙරෙන දෙයක් නම් ඒක එක්තරා කෘතිම දෙයක් බවට පත් වෙනවා. නිකන් රඟපෑමක ස්වරූපයක් දැන් රඟපෑම කියන එකේ තියෙන්නේ
ඇත්තටම මේ නළුවා හෝ නිළියට අවශ්‍ය දෙයක් නෙමෙයි. ඒක අධ්‍යක්ෂකවරයාට හෝ ඒක ඒ අවශ්‍ය දේ කරලා පෙන්නනවා. ඒ වෙලාව ඇත්තට මේක කරනවා. අඬනවා නම් අඬනවා. හොඳට අඬලා පෙන්නනවා. ඉතින් ඒ වුණාට එයාගේ එහෙම හැඟීමකින් අඬනවා නෙමෙයි. ඒක රංගපෑමක් කරන්නේ. hina wenakotath eka hondata hina wela penna e kiyana karana karya hondata karala eka karana ranga paanawa kiyala api ekata kiyanne rangane ekaota me eka nisa nikkamma shiksha hugak aya karanne ranganayak widiyata abrahmacharyawa ranganayak vikala bhojana veeramani vikala bhojane welake sitima ranganayak hatiye oya anikut darana mandana විභූෂණ ඒවත් රංගන විදියට බොහෝ වෙලාවට කරන. ඉතින් එහෙම වැඩක් නැහැ. මේ ශික්ෂාවයි රංගනයයි දෙක. අපි භාවනාවේදී මේවා හුඟා නිකන් අපි දිහා බලලා කරන වැඩ වෙන්න ඕන. මේ මම මේක රංගනයක් විදියට කරනවාද ඇත්තට මේකේ අවංකව මේකේ තියෙන මේ ගැටලුව තේරුම් අරන් ඒකෙන් මම අයින් වෙලා ඉන්නවා. ඒක දැන් රංගනයක් විදිහට කරන දෙයින් කවදාවත් ශික්ෂණයක් ලැබෙන්නේ නේ නනුන් ලිය කොච්චර මහා ශාන්තෝරු විදිහට රඟපානවනේ එතකොට ඒගොල්ලෝ පුදුම තරම් ඒ වයිදි ශික්ෂණයක් පෙන්නනවා සංවර වචන කතා කරනවා ඒ ඒ දේවල් පෙන්නනවා තමාර විට මේ ඔය ඇතම් චරිත රඟපාන්නේ නේ සමහර වෙලාවට ආගමික නායකයන්ගේ චරිත පවරංගපාන මේ රහත් මෙහෙණින් වහන්සේලාගේ රහත් භික්ෂුන් වහන්සේලාගේ චරිත රංගපාන මේ නලුනිලිය නමුත් ඊට අදාළ කිසිම ගුණයක් ගුණාත්මක භාවයක් ඔවුන් තුල නැහැ ඔවුන් මේ චිත්‍රපටයකට නාට්‍යයකට අවශ්‍ය නිසා ඒ චරිතේ රංගපාන ඒතකොට අපි මේ ශික්ෂාපදවල තියෙන්නේ චරිත රංගපෑමක් නෙමෙයි එහෙම රංගනයක් නෙමෙයි තියෙන්නේ. මවාපෑමක් නෙමෙයි තියෙන්නේ. මවාපෑමක මට්ටමින් යනවා නම් කවදාවත් සීල ශික්ෂාව ඇති වෙන්නේ නැහැ. එතකොට දැන් අපි ඔන්න සතිමත් වෙලා සිහිනුවන යොදලා බලන්න ඕන අපේ සීලය පිළිබඳව අපි කොයි මට්ටමේද ඒක පවතින්නේ කියලා. තේරුම් අරන් අවංක භාවයකින් තමන් කටයුතු කරනවද එහෙම නැත්නම් රංගනයක විලාසයෙන් රංගපෑමක ස්වරූපයෙන් මේ කාර්යය කෙරෙනවාද කියලා. ඒක. ඉතින් ඒක ටිකක් තමන් භාවනාත්මක වෙලා ඕවා ඉතින් විවේකයෙන් ඉන්න ගමන් ඕක කරන්න ඕන මෙහෙමයි. දැන් අපි යම් වෙලාවක අපි හිතමු මේ වචනයට අදාළ කාරණා කියලා. අපි බොහොම මිත්‍රශීලීව සංවරව කතා කරනවා. අනිත් එක්කෙනත් එක්ක ඒ කතා කරන වෙලාවේ තමන් බලන්න ඕන මේක රංගපෑමක්ද මේ 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 කතාවහ එහෙම නැත්නම් අවංකවම තමන් ඉත්‍රශීලී කතාබහේ යෙදිලා ඉන්න. ඉතින්ට අදාළ හැඟීම කොච්චර දුරට තමන්ගේ අභ්‍යන්තරයේ තියනවද කියලා. හැඟීමෙන් තොරව මිත්‍රශීලීව කතාබහ කරන්න පුළුවන්. එතකොට තමයි ඒක රංගනයක් වෙන්නේ. ඉතින් ඒ වෙලාවේ අපි බලන්න ඕන ඊළඟට කාය මෙහෙවලා වැඩ කරද්දිත් මිත්‍රශීලී කායික ක්‍රියාකාරකම් කරනවනේ අපි ඒක රංගනයක්ද ඒක රංගනයක්ද කියන එක අපිටම අල්ලගන්න පුළුවන් අපි අර වෙනත් පුද්ගලයෝ ඉන්න අවස්ථාවල ක්‍රියාකාරී වෙන ආකාරයයි අපි තනියම ඉන්න අවස්ථාවේ ක්‍රියාකාරී වෙන ආකාරයයි දෙක අපිම නිරීක්ෂණය කරලා අපිට බලන්න පුළුවන් කවුරුවත් ඕනේ නැහැ ඔකට. එතකොට අපිටම වැටහෙනවා අවබෝධ වෙනවා අපි කොච්චර දුරට ශික්ෂණය හා රංගනය කියන දෙක තුල කටයුතු කරනවාද කියලා. ඒකයි. ওই විදිහට අපිට අපිව නිරීක්ෂණය කරගන්න පුළුවන්. ඉතින් අපි මුලදී රංගනයක ඉන්නව වෙන්න පුළුවන්. එතනින් ශික්ෂණයට අපි මාරු වෙන්න අවශ්‍යයි. සීලය හැටියෙම. එතකොට ඒක අපේ එක්තරා ජීවිතයේ අංගයක් බවට පත් වෙනවා. දැන් රංගනයේ ජීවිතයේ අංගයක් නෙමෙයි. ඒක ඒ වෙලාවට ඒ අවස්ථාවට අනිත් එක්කෙනාට ඕන විදිහට නිරූපණය කරලා දක්වන එකක් කරන්නේ.
රංගනේ ශික්ෂණය එහෙම එකක් නෙවෙයි අපි අපේ ජීවිතේට එකතු කරගෙන තියෙන්නේ. අපි ඒක පුරුදු වෙලා පුහුණු වෙලා අවබෝධයෙන් යුතුව පිළි අරගෙන තියෙන්නේ. තේරුම් අරගෙන පිළි අරගෙන තියෙන්නේ ඒකේ අවශ්‍යතාවය. ඒ වගේ මේක හොඳට හුරු පුරුදු වෙනවා. පුරුදු පුහුණු වෙනවා. ඒකයි. ඉතින් එහෙම දෙයක් සීලය. ඒක අපි රංගනය ශික්ෂණය දෙක වෙනස්. හැබැයි රංගපාන්නත් පුරුදු වෙනවනේ. එතනත් ශික්ෂණයක් තියෙනවා සමහර වෙලාවට. රංගපාන්න පුරුදු වෙනවා කියලා වැඩකුත් තියෙනවනේ. එතකොටත් අපි රැවටෙනවා සමහර වෙලාවට මේ රංගපාන්න පුරුදු වෙනවා. නමුත් එතනත් පුහුණුවක් නෙමෙයි තියෙන්නේ. ඒක රංගපාන්න පුහුණු වීමනේ. කුසලයේ වඩන්න අකුසලයේ ගෙවා දමන්න පුහුණු වීමක් නෙවෙයි එතන තියෙන්නේ. හොඳ කෙනෙක් වගේ පෙනී සිටින්න පුරුදු වෙනවා. ඒ කියන්නේ රංගනේට පුරුදු වෙනවා. රංගනේට පුහුණු වෙනවා. රඟපෑමට පුහුණු වෙනවා. එහෙම ආයතන තියෙන්නේ. රඟපාන්න හොඳට පුහුණු කරන ආයතන. ඉන්දියාවල ඒව එකකින්වත් පුද්ගලයන්ගේ චරිත වෙනස් වෙන්නේ නැහැ. දක්ෂ නළුවෝ දක්ෂ නිළියෝ බවට පත් වෙනවා. එතකොට මේ නළු නිලිකම පිළිබඳ ප්‍රසාදය ලැබෙන සම්මාන ලැබෙන මිල මුදල් ලැබෙන ගොඩක් දේවල් ලැබෙන. ඒත් ඔවුන්ගේ ජීවිතවල ඒ කියන ගුණාත්මක භාවයන් මොකවත් නැහැ. ඒක නිසා අපි සමහර වෙලාවට ධර්ම මාර්ගයේ යද්දී අපි උතන ඔය සීලය පිළිබඳ කාරණේදී බොහෝ වෙලාවට උතන රැවටෙන්න අපි ඉඩ තියෙනවා. ඇත්තටම එහෙම වෙලා තියෙනවා. මම කතා කරන්නේ මගේ ජීවිතේ. මගේ ජීවිත අත්දැකීම් මම බණ භාවනා කරන මේ වැඩේට බැස්සයින් පස්සේ අපි ඔය උතන උතෙන්ට වැටෙනවා රංගපාන රංගනේට වැටෙනවා නළු නිලියෝ බවට පත් වෙනවා. ඉතින් හොඳට රංගපාන්න සමහර අය ධර්ම මාර්ගයේදී ඇත්තටම ශික්ෂණය වෙනුවට රංගනේ පුරුදුත් කරා. එහෙම අයක් තියෙනවා. ඕක පොඩ්ඩක් මෙහෙම ඒ වෙලාවට පොඩ්ඩක් පෙන්නපුවම ඇති කියලා. ඉතින් ඒක හරි නරක දෙයක්. මොකද සීලයෙන් බලාපොරොත්තු වෙන්නේ ශික්ෂණය. ශික්ෂණයක් අපේක්ෂා කරලා තියෙන සීල ශික්ෂාවෙන්. ඉතින් හොඳයි ওই කාරණා ටික මම මතක් කළේ භාවනාවේ ප්‍රධාන දේ කුසල් වැඩිීමේදී ප්‍රධාන අංශයක් මේ සීල භාවනාව. සීල ශික්ෂාව. ඒක පරීක්ෂා කර 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 තමයි ඉස්සරහට ඉස්සරහට යන්න ඕන. ඒක හොඳයි. අපි ඔතනින් පස්සේ මහා සතිපට්ඨාන දේශනාවේ කමඨහන් වලට අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දැන් අපි ධම්මානුපස්සනාවට ඇවිදින් තියෙනවා. එතකොට ධම්මානුපස්සනාවේ අපි කමඨහන් නැත්තම් පබ්බ කොටස් හතරක් අපි බහු කරලා තියෙනවා. නීවරණ පබ්බ, කන්ද පබ්බ, ආයතන පබ්බ. ආයතන පබ්බේට එනකොට අපි තේරුම් ගත්තා ඇත්තටම මේ කටයුත්ත නිමයි. ආයතන ක්‍රියාකාරීත්වයේ ස්වභාවික සංසිද්ධියක් හැටියට තේරුම් අරගෙන ආයතන හයෙන් කෙරෙන්නේ වැඩ හතරයි. දැකීම, ඇසීම, විඳීම, වැටහීම. ඔච්චරයි. දිට්ඨ සුත මුත විඤ්ඤාත. මේ හතර තුල අනිශ්චිත වෙන්න පුළුවන්. තවත් විදිහක කිව්වම දිත්තේ දිත්ත මත්තා සුතේ සුත මත්තා මුතේ මුත මත්තා විඤ්ඤාතේ විඤ්ඤාත මත්තා. දැකීමෙන් දැකීම හෝ බැලීම දැකීමෙන් හෝ බැලීමෙන් අවසන් කර ගන්නවා කියලා කියන්නේ. ඒකට වචන සිංහල වචන ටිකක් අඩුයි. මත්තං කියන වචනේ කොහොමද සිංහලට අපි පරිවර්තනය කරගන්නේ? නමුත් දැන් අපි දන්නවා මේක සිංහලට වචනවලට පරිවර්තනය නොකලට මොකද්ද මෙතන කෘත්‍ය කියලා. කෘත්‍ය හොඳට දන්න. කෘත්‍ය ඥානය අපිට තියෙනවද? බැලුවත් පෙනුනත් අපි ඒකට නිශ්චිත වෙන්නේ නැහැ. බලන දෙයටවත් පෙනෙන දෙයටවත් නිශ්චිත වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇලෙන්නේ, ගැටෙන්නේ, මුලා වෙන්නේ නැහැ. අන්න ඒක තමයි දිට්ඨ මත්තා. බාහියට කියද්දී බුදුහාමුදුරුවෝ මහා සතිපට්ඨානේ දේශනාවේදී අනිසිතෝ විහෙරති නච කිංචි උපාදීය. බලනවා අවශ්‍ය නම් බලනවා, අවශ්‍ය දේ බලනවා. බැලුවේ නැතත් පේනවා.
ඒකත් අපි දකින ස්වභාවික දේ හැටියට එතනින් ඉවරයි අවසන් කියන එකෙන් අදහස් කරන්නේ එතනින් එහාට අපි කෙලස් වගා දිගා කිරීමක් නැහැ ඒකයි බැලූ දේත් මතකයි පෙනුණු දේත් මතකයි ඒක සංඥා ස්කන්ධේ රූප සංඥාවක් හැටියට විතරයි ගණන් ගන්න එච්චරයි ඒ රූප සංඥාව සමහර විට ආයේ මානසිකාර වෙන්නත් පුළුවන් ඒකත් ධර්මතාවයක් හැටියට විතරයි අපි ගන්න. පෙනිච්ච දේ, බලපු දේ ආයි මතක් වෙන්නත් පුළුවන් නේනේ. ඕනතරම්. ඒකත් ප්‍රශ්නයක් නෑ. එතකොට අපිට ওই විදිහට ආයතන 6ම කනින් අපි අහන දේ, ඇහිච්ච දේ, නාසයෙන් අපි ඌමනාවෙන්ම විඳින දේ, ඒ වගේම දිවෙන්, කයෙන් රස පහස වශයෙන් අපි උමනාවෙන්ම විඳින දේ සහ විඳින්න සිදු වෙච්ච දේ. ඒවත් අපි එපමණකින් අවසන් කරගන්න පුළුවන්. එහෙමයි. කෙලෙස් ඔය සම්බන්ධ කෙලෙස් වගා දිගා කරගන්න නැතෝ. ඒ හැකියාව දැන් අපිට තියෙනවා. ඊට අවශ්‍ය අවබෝධය තියෙනවා. ධර්ම අවබෝධය තියෙනවා. ඉතින් භාවනාවේදී තමයි අමාරු වැඩේ ඇත්තටම අපිට තියෙන්නේ. දැක්කම දැක්ක දේ එතනින් අවසන් කරගන්න පුළුවන්ද? ඇහුනම ඇහුන දේ එතනින් වගා දිගා කරගන්න නැතුව, කෙලෙස් වගා දිගා කරගන්න නැතුව එතනින් නතර කරගන්න පුළුවන්. මේ පුහුණුව තමයි ඇත්තටම අපි භාවනා කියන්නේ. ඉතින් එතෙන්ට ආවනම් අපේ කෘත්‍ය කාර්යයේ අවසන්. හැබැයි එතෙන්ට ඇවිල්ලා බලපුවාම අපිට දැනෙන්න පුළුවන් යම් යම් තවදුරටත් අඩුපාඩු තියෙනවා කියලා. තියෙනවා නම් ආපහු බුදුරජාණන් වහන්සේ පබ්බ දෙකක් දේශනා කළා. බොජ්ජංග සහ සච්ච පබ්බ කියලා. බොජ්ජංග පබ්බ සච්ච පබ්බ කියලා. ඒ මොකටද ආපහු මේ කුසලය තවදුරටත් හරියටම වඩා ගන්න තවදුරටත් මඟ පෙන්වීමක් හැටියට. ඉතින් එයින් අපි බොජ්ජංග පබ්බය අවසන් කළා ඒව වඩන ආකාරය පිළිබඳ. අද අපි සච්ච පබ්බේට එනවා. ඉතින් මහා සතිපට්ඨාන දේශනාවට ගියොත් එහි සච්ච පබ්බේ ඇතුළත් වෙලා තියෙන දේ විශේෂයෙන් අපි අවධානයට යොමු කරන්නේ සච්ච පබ්බේට අපි ගියාම මම එනවා පුනච්ච පරම්භික වේ බික්කු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චතුසු අරිය සත්‍යේසු කියල චතුරාර්ය සත්‍ය පිළිබඳ නැවත මේ අවධානය යොමු කිරීමක් වැනි දෙයක් ඇත්තටම මේ කරන්නේ. ඉද බික්කවේ බික්කු ඉදන් දුක්ඛන්ති යථා භූතං පජානාති අයං දුක්ඛ සමුදයෝති යථා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධෝති යථා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාති යථා භූතං පජානාති යථා භූතං පජානාති. දැන් ඔය වචන දෙකෙන් අපිට පේනවා මොකද්ද මේ කියලා. යථා භූතං පජානාති. ඔක තමයි විදර්ශනාව. යථා ස්වභාවයේ පජානාති අවබෝධ කර ගැනීම, තේරුම් කර ගැනීම. තේරුම් ගන්නවටත් වැඩිය ඇත්තටම බාර ගන්න එක පිළිගන්න එක තමයි මෙතන අදහස් කරන්නේ. ඒක ටිකක් අමාරු දුෂ්කර වැඩක්. භාවනාවේදී ඒක ටිකක් දුෂ්කර අමාරු කාර්යයක්. ඉතින් අපිට අපි දුක්ඛ සත්‍යය ගැන අර ධර්ම සාකච්ඡාවේදී අවිජ්ජා විද්‍යා සූත්‍ර දෙක පදනම් කරගෙන ගොඩක් දේවල් කතා කරලා තියෙනවා. දැන් මේ භාවනාවේදී අපි අපේ ජීවිතේට හැරිලා බලමු. දැන් දුක්ඛ සත්‍යය ගත්තොත් එහෙම මෙතන ඉතින් බුදුරජාණන් වහන්සේ විස්තර කිරීමේදී යම් ආකාරයක විස්තර කිරීමක් අපිට හමු වෙනවා. කතමංච බික්කේ දුක්ඛං අරිය සත්‍යං කියලා. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් සුපායාසාපි දුක්ඛා. අප්පියේ සම්පයෝගෝපි දුක්ඛෝ, පියේහි විප්පයෝගෝපි දුක්ඛෝ. යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං, සංකිට්ඨේන පංචපාදානක්ඛණ්ඩා දුක්ඛා කියලා. ඔය දුක්ඛ විස්තර කරන තැන් දෙකක් අපි ගත්තොත් ධම්මචක්කපවත්තන සූත්‍රයේ මෙතනයි පොඩි වෙනසක් තියෙනවා. දැන් ධම්මචක්කපවත්තන දේශනාවට ගියොත් එහෙම ඔය දුක්ඛ විස්තර කරන තැනට අපි ඒක විස්තර කරන ආකාරය. එතනයි මෙතනයි
yang kisi vina vena saktiya etana jati pi dukkha jara pi dukkha vyadhi pi dukkho kiyala vyadhi kiyana ekat aragena tiyena namuth satipatthana deshanawedi vyadhi kiyana karane sandahan wenne ne ilangata maranam pi dukkhan appiye sampayogo pi dukkho පියෙහි විප්පයෝගෝ පි දුක්ඛෝ යම් පිච්ඡන්න ලබති තම් කුක්කං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන ටික එසේම තියෙනවා. නමුත් මහා සතිපට්ඨාන දේශනාවේ සඳහන් වෙන්නේ අර විදිහට දුක්ඛ දෝමනස්ස උපායාසාපි ආදී වශයෙන් කියලා. ඉතින් ඔය පොඩි වෙනසක් අපිට පේන්න තිබුණාට ඒක ඒ තරම්ම ලොකු වට අපි ගන්න අවශ්‍යතාවයක් නැහැ. මහා සතිපට්ඨාන දේශනාවේ තියෙන ඒ වෙනස. එතන මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසාපි දුක්ඛා කියන පාඩයක් තියෙනවා ධම්මචක්කප්පවත්තන දේශනාවට වඩා වෙනස්. ඒකට ධම්මචක්කප්පවත්තන දේශනාවේ වියාදිපි දුක්ඛෝ කියන කොටස තිබුණාට ඒ කාරණේ තිබ්බට මහා සතිපට්ඨාන දේශනාවේදී වියාදිපි දුක්ඛෝ කියන එක ඇතුළත් වෙලා නැහැ. එතකොට ওই වගේ පොඩි වෙනස්කමක් තියෙනවා මේක පැහැදිලි කිරීමේදී. ඒක අපි තරම් ලොකු දෙයක් හැටියට සලකන්නේ මේ සූත්‍ර දෙකේම තියෙන කාරණා අරගෙන තමයි අපි දුක්ඛ ස්වභාවය අපි තේරුම් ගන්න තියෙන්නේ දැනට. ජාති, ජරා, වියාදිත් අපි ගන්න. මොකද වෙනත් තැන්වල දුක්ඛ විස්තර කරද්දී වියාදි තියෙන නිසා ඊළඟට ධම්මචක්කපවත්තන සූත්‍රයේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසාපි කියන පාඩේ නැති වුණාට ඒක මහා සතිපට්ඨාන දේශනාවේ තියෙන නිසා අපි ඒකත් ගන්න. ඒකයි. එතකොට මේ ඔක්කොම එකතු කරලා ගත්තම අපිට පේනවා අපේ ජීවිතය තුළ අපිට අපේ ජීවිතය තුළින් මේවා අත්දකින්න අත්විඳින්න පුළුවන්. එතකොට මේවා අත්දකින්න අත්විඳින මොහොතේ වෙලාවේ සිහිනුවණින් යුක්ත වීමයි අවශ්‍ය කරන්නේ. ඒකයි දැන් භාවනාවේ කොටස වෙන්නේ. දැන් අපි මහා සතිපට්ඨාන දේශනාවට ආපුවම කෙලින්ම භාවනාව. යථා භූතං පජානාති. ඉදං දුක්ඛං ති යථා භූතං පජානාති. ඔන්න ඔය කොටසට විතරක් අද අපි අවධානය යොමු කරමු. දුක්ඛං කියන එක තමයි අර විවිධ විදියට විස්තර කරලා තියෙන්නේ. අපි ඕකට සරලව සිංහලෙන් ගන්න පුළුවන් වචනේ දුෂ්කරතාව කියලා. දුෂ්කරතාව. ඒක අපි අර සූත්‍ර සාකච්ඡාවේදී මේක විදියට විභංග කරලා තේරුම් ගන්න තියෙනවා. වේලාවකට කායිකයි යෝක, වේලාවකට මානසිකයි. දෙකම මිශ්‍ර වෙලා සමහර වෙලාවට දුෂ්කරතාවයේ ඉස්මතු වෙලා එනවා. ඔහොම තියෙනවා. එතකොට අපි දැන් භාවනාවේදී කරන්නේ මේ දුෂ්කරතාව ස්මතු වෙලා එනවනේ යම් මොහොතක දුක්ඛං කියන ස්වභාවය ශරීරයේ පැත්තෙන් ආවා කියලා හිතන්නේ. ඒවට හේතු එක එක ඒවා තියෙන පුළේ. දැන් අපි හේතු දන්නවනේ. වැඩගින්න පිපාසය ඒවා ලෙඩ රෝගයක් වෙන්න පුළුවන්. යමක් ශරීරයේ වැඩිම හැපීම වෙන්න පුළුවන්. ඇනීම පිලිස්සීම වෙන්න පුළුවන්. ওই වගේ নানা ආකාර දේවල් තියෙනවා. ඒවටින් ඒ හේතු කාරණා අපිට මෙතෙන්දි වැදගත් නෑ. අපිට වැදගත් වෙන්නේ භාවනාවේදී ශරීරය තුලින් ඉස්මතු වෙලා ආවා වූ මේ දුෂ්කරතාව. එහෙම නැත්නම් අපි දිරාපත් වීම නිසා ඇති වෙලා තියෙන දුෂ්කරතාවක් වෙන්න පුළුවන් මේක. ලෙඩ රෝගයක් නිසා ඇති වෙලා තියෙන දුෂ්කරතාවයක් වෙන්න පුළුවන් මේක. ඒ ප්‍රශ්නයක් නෑ. ඒ දුෂ්කරතාවයට අවදි වෙමු. දැන් මේ වෙලාවේ පොඩ්ඩක් ශරීරයට අවධානය යොමු කරා. මේ වෙලාවේ තමන්ගේ ශරීරයේ ඉස්මතු වෙලා තියෙන දුෂ්කරතා මොනවාද? මේ මොහොත වෙනකොට ව්‍යාධි දුක්ඛයන් තියෙනවද බලන්න. ලෙඩ රෝග විසින් ශරීරයේ තුල යම්කිසි දුෂ්කරතාවයක් මේ මොහොතේ ඉස්මතු වෙලා තියෙනවද? ඉතින් එහෙම දෙයක් තියෙන්න පුළුවන්. හොඳට අපි සතිමත් වුණොත්, සාවධාන වුණොත් එහෙම තියෙනවනම් ඒක තමන්ට හොඳට ප්‍රත්‍යක්ෂ වෙනවා. එහෙම දෙයක් මගේ ශරීරයේ තියෙනවා. දුෂ්කරතාවය. ඒක සමහර විට වියාදිය නිසා හෝ ජරාව නිසා හෝ එහෙම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කාලෝගුණ, දේශගුණ, තත්ත්වයක වෙනස් වීමක් නිසා හෝ
මොන හරි දෙයක් නිසා පින්න පුළුවන්. දැන් අපිට එච්චරම අර හේතු කාරණා හොයන්න අවශ්‍යතාවයක් නැහැ. ඒව අපි දැන් කතා බහ කරලා තියෙනවා, සාකච්ඡා කරලා තියෙනවා, තීරුම් ගන්න තියෙනවා. සමුදේ. දැන් අපි යථාභූතම් පජානා. මේ පවතින දුෂ්කරතාවයට අවදි වෙන. සතිමා. සම්පජානෝ පජානාති. තේරුම් ගන්න ඒක මේ ශරීරය ඇතිතා මේ ශාරීරික දුෂ්කරතා ඇති වෙන. අපි ඉතින් ඔයට යම් යම් උපස්ථාන ප්‍රතිකාර වගේ දේවල් කරනව නොකරනව නෙවෙයි, ඒවයි කිසි වැරද්දක් නැහැ. ඒක නෙවෙයි මෙතන කාරණේ. මේක අපිට බාර ගන්න පිළිගන්න පුළුවන්ද? මේ කායික දුෂ්කරතාවේ ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන්ද? ත්‍යොතෙන්දි කාය සම්පස්සජං අසාතං කියලා ගත්තට ඕකේ සාතයක් තියෙනවා. සාත කියන්නේ සුඛපැත්ත. එහෙම දේවල් ඉස්මතු වෙලා එන දුක්ඛේ ප්‍රතිවිරුද්ධේ. දුක්ඛයට දක්වන ප්‍රතිචාරයමයි සුඛයට දක්වන්නේ. ඒකේ මේ දෙකේ කිසි වෙන මේ දෙකට කිසි වෙනසක් නැහැ ප්‍රතිචාරේ. දෙකටම අනිශ්චිතයි. ඇයි අනිශ්චිත වෙන්නේ? නිශ්චිත වුණොත් දෙකෙන්ම ඇති කරන්නේ දුකමයි ආපහු. ආයිමත් දුකක් ඇති කරන. සැපට නිශ්චිත වුණත් ඒක හරි විශේෂයි නේ. සැපට නිශ්චිත වුණත් ඇති වෙන්නේ දුක. දුකට නිශ්චිත වුණත් ඇති වෙන්නේ දුකමයි. ඒක නිසා සැප දුක් දෙකටම අනිශ්චිතයි. ඉතින් ඕක තමයි භාවනාවේ කෘත්‍යය. ඕක හරි අමාරු වැඩ. න්‍යායිකව තීරුම් ගන්න ඉච්චර අමාරු නෑ. නමුත් කායික දුෂ්කරතාවයක් ඉස්මතු වෙලා ආවම ඒක ධර්මතාවයක් හැටියට පිළිගන්නයි. ඒ දෙත් එක්ක සාමකාමී වෙන්න. සාමකාමී වෙනවා කියලා කියන්නේ ඇලෙන්නේ නෑ, ගැටෙන්නේ නෑ, මුලා වෙන්නේ නෑ කියන. අනිශ්චිතයි කියන එක. ඔන්න අනිශ්චිත කියන එකට අපිට හොඳ වචනයක් සාමකාමී වෙනවා කියන එකත් එක්ක. මොකක් එක්කද මේ දුක් වේදන දුෂ්කරතාවය? ඒකයි. ඉතින් අපිට එහෙම පුළුවන්ද දැන්? මේ වෙලාවේ ඇත්තේ බොහොම සරල කායික දුෂ්කරතා ඇත්තේ. එහෙම තියෙනවා නම් ඒක උනත් ඒකත් එක්ක අනිශ්චිත වෙන්න පුළුවන්. ඒක පිළිගන්න පුළුවන්, ඒක බාර ගන්න පුළුවන්. ඒ වගේම ඒකට බොහොම මධ්‍යස්ථ ප්‍රතිචාරයක් දක්වන්න පුළුවන්. ප්‍රතිචාරයක් දැක්විය යුතු නම් මධ්‍යස්ථ ප්‍රතිචාරයක් දක්වන්න. එතන ක්ලේශයක් උපදින්නේ නැහැ. අනිශ්චිත භාවයේ තුල තියෙන එක. ඒකත් එක්ක සංසුන් වුණා, ඒකත් එක්ක සාමකාමී වුණා. යථා භූතං ජානාති පස්සති. නැත්තම් යථා භූතං පජානාති. තීරුම් ගත්තා, ඒකත් එක්ක සාමකාමී වුණා, සංසුන් වුණා, අනිශ්චිත වුණා. ඒකයි ස්වභාවිතින්. තවම ඒක අපි තුල ඒ සාමකාමී වෙන්න බැරි නම් දැන් ඉතින් අපිට ඒක ආපහු පුහුණු වෙන්න, ආපහු පුරුදු වෙන්න කායික දුක්ඛයකදී. ඊළඟට මානසිකාංශ දුෂ්කරතාවලට අපි වැටෙනවා. ඉතින් ඉතින් හුඟක්ම මේ මානසික දුෂ්කරතා ඇති වෙන්න හේතු දැන් අපි දන්නවනේ. ප්‍රධාන එකක් සක්කාය දිට්ඨි, මමත්වය. මේ මමත්වය තියෙනකොට මනස පීඩාවට ලක් වෙන ප්‍රමාණය ගොඩාක් වැඩි. දැන් අපි නිදර්ශනයක් ගත්තොත් අපිට කවුරු හරි අගෞරවනීය විදිහට කතා කරා කියලා හිතන්නො, එලා තලා පහත් කොට කතා කරා කියන්නේ නින්දාවක් අපහාසයක් කියලා හිතන්. එහෙම දෙයක් කළා කිව්. එතකොට ඒක අපිට බරපතල, ඒක ඇඟට වදින්නේ නැහැ නේ, ඇඟරි දෙන්නේ නැහැ නේ නින්දාවක් අපහාසයක් කරා කියලා. හැබැයි මනසට ඒක තදින් දැනෙනවා. දැනින්නේ මමත්වයට සාපේක්ෂව තමයි ඒක. තදින් දැනෙන හෝ අඩුවෙන් දැනෙන. ඒකයි.
අපි මමත් ඒ සක්කාය දිට්ඨිය වැඩි නම් අරකින් රිදෙන ප්‍රමාණය හුඟක් වැඩි. මට මෙහෙම කිව්වා. අරම කිව්වා මම මෙහෙම කෙනෙක්, එහෙම කෙනෙක් නෙමෙයි මම. මම මෙහෙම කෙනෙක්. මං කොච්චර කොච්චර මේ මේ විදිහට මෙහෙම කරලා තියෙනවද? මේ විදිහයි මම 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 ඒ මමත්වයට තමයි මේ වදින්නේ. මේ මේක මේක පීඩාව එන්නේ. ඔය සක්කාය දිට්ඨිය ප්‍රධාන දෙයක් මානසික දුක්ඛය ඇති වෙන. එතකොට එතෙන්දී ඒක දකින්න එක තමයි භාවනාවේදී ප්‍රධාන දේ. ඇයි මට මෙච්චර රිදුනේ? ඇයි මම මේක ගැන මෙච්චර තැවෙන්නේ? මෙච්චර මට මේක පීඩාවක් වුණේ ඇයි මේ දේ? මං කියන්නේ මේ එහෙම වෙනවා නම් දැන් මේ මට්ටමේ දැන් නම් අපේ කල්යාණ මිත්‍රයන්ට ඒ ස්වභාවය හුඟක් අඩු ඇති. නමුත් එහෙම වෙනවා නම් එතන අවදි වීමයි අවශ්‍ය. සතිපට්ඨාන දේශනාව ඇතුලේ නෙමේ යන්නේ අපි. එතකොට දුකට අවදි වෙන එකයි තියෙන්නේ. එහෙම තදින් දැනනකොට අපි අවදි වෙනවා. ඇයි මට මේකට මෙච්චරම හිත රිදෙන්නේ? ඇයි මට මෙච්චර මේකට හිතර දුකක් එන්නේ කියලා මේකට තව අවදි වෙන්න පුළුවන් අපිට. එහෙමයි. ඉතින් එහෙම දැනටත් මේවා හුඟක් දැනෙනවා නම් මේ මානසික පීඩාවල් තදින් දැනෙනවා නම් අපිට තව ටිකක් මේක සකස් කරගන්න භාවනාව තවත් කරන්න අපිට ඉතිරි වෙලා තියෙනවා. මේ මනසට පීඩාකාරී බව තදින් දැනෙන එක නෙවෙයි මෙතන ඇත්තටම ප්‍රශ්නේ. ඒ පීඩාකාරී බව දැනුනම සතිය අඩාල වෙලා කෙලෙස් හැදෙන්න ඉඩ තියෙනවා. දැනෙන්නෙත් මමත්වය තියෙන නිසා අපි ඉස්සර වෙලා කරන්නේ භාවනාවේදී මේ දැනෙන එක වළක්වන එක නෙවෙයි. දැනෙන එකට අවදි වෙන එක. මනසට දැනෙන පීඩාවට අවදි වෙන. අවදි වෙලා මේ යථාභූතං පජානාති දුක්ඛං යථාභූතං පජානාති කියන බුදුහාමුදුරන්ගේ අවවාදයට අනුව මෙහෙම වෙන්න හේතුව අපි හොඳින් තේරුම් ගන්න. ඒක. ඉතින් එකක් තමයි ඔය මමත්වයේ දැඩි මමත්වයේ සක්කාය දිට්ඨිය. ඒක තියෙනකොට අපිට මානසික පීඩාව හුඟක් වැඩි. අනිත් එක බැඳීම තණ්හා කියලා අපි ඒකට කියමු. මේ බැඳීම් වලින් අපි සමහර වෙලාවට ඉවත් වෙනවා. ඉවත් වෙන්න සිද්ධ වෙනවා. අපේ කැමැත්තෙන් නෙමෙයි. අකමැත්තෙන් නමුත් ඉවත් වෙනවා. ඉවත් වෙන්න සිද්ධ වෙනවා. ඒ වෙලාවෙත් අපට මේ තද මානසික පීඩාවක් දැනෙන. දුක්ඛ දුෂ්කරතාවයක් දැනෙන. එතෙන්දී අපි සතිමත් වෙලා බලන්න ඕන මේ දේ මගේ ජීවිතෙන් දුරස් වීම නිසා, මේ පුද්ගලයා දුරස් වීම නිසා ඇයි මට මෙච්චරම මනසට පීඩාකාරී කියලා. එතකොට ඒකෙන් පෙන්නුම් කරන්නේ ඒ දේ, ඒ පුද්ගලයා, ඒ ස්වභාවය සමග තමන්ගේ බැඳීමේ ප්‍රමාණය අර පෙන්න. ඒකේ බන්ධන ස්වභාවය පෙන්න. බැඳීම දැන් අපි දන්නෝ සමුදේ සත්‍යය කතා කරලා තියෙන නිසා රාග බන්ධන, දේශ බන්ධන, මෝහ බන්ධන කියලා තුනක්නේ. ඔය ඕනම බන්ධනයක දැඩි බව නිසා දුක්ඛේන. ඉතින් අපි මේ දැන් භාවනාවේදී කරන්නේ ඇත්තටම රෝග විනිශ්චය කරනවා වගේ වැඩක්. ඒ වගේ වැඩක් කරන්නේ. රෝග විනිශ්චය කිරීමක් වගේ වැඩක්. ලෙඩ ආපුවාම ලෙඩේ හේතුව දකිනවා. ලෙඩේ දකිනවා හේතුව දකිනවා. මට මානසික ටිකක් පීඩාකාරී වුණා, පීඩණයටපත් වුණා. ඇයි මේ? කොතනද මේ තද බැඳීම තියෙන්නේ? කොතනද මේ සත්කාය දෘෂ්ටිය තියෙන්නේ? මමත්ව හැඟීම තියෙන්නේ. ඒක වෙන කෙනෙකුට සම්බන්ධතාවයක් නෑ ඇත්තට මමත්ව හැඟීම කියන්නේ. ඒක තමන් ගොඩනගාගෙන ඉන්නේ විවිධ දේවල් මත පදනම් වෙලා මම මෙහෙම කෙනෙක් කියලා. මෙහෙම කරන, මෙහෙම කරන්නේ නැති, මෙහෙම හිතන, මෙහෙම හිතන්නේ නැති, මේ වගේ සම්බන්ධතා පවත්වන, මේ වගේ සම්බන්ධතා පවත්වන්නේ නැති කෙනෙක් මම. මේ වගේ වැඩ කරන, මේ වගේ වැඩ කරන්නේ නැති කෙනෙක් මම. කොහොම හොමනේ? ඔය මමත්වේ අපි ගොඩනගන්නේ. ඉතින් ඒවට පහර වදිනවා සමහර තැන්වල. මම මේ වගේ වැඩ කරන්නේ නැති කෙනෙක්. ඒ වුණාට යම් වෙලාවක තව කෙනෙක් කියනවා
නෑ ඔයා එහෙම වැඩ කරන කෙනෙක් මම හොරකම් කරන්නේ නැති බොරු කියන්නේ නැති කේලම් පරස වචන හිස් වචන කියන්නේ නැති ප්‍රාණගත අදත්තා දාන කාමිත්‍යාචාර කරන්නේ නැති කෙනෙක් හැබැයි අනිත් අය එහෙම නෑ අනිත් අය චෝදනා කරන නෑ ඔයා ඔයා එහෙම කිව්වට ඔයා ප්‍රාණගත කරන කෙනෙක් හොරකම් කරන කෙනෙක් වැරදි කාම සේවනය කරන කෙනෙක් බොරු කේලම් පරස වචන හිස් වචන කියන කෙනෙක් එතකොට මම මෙහෙම කෙනෙක් මේ වැරද්ද මං කරන්නේ නැහැ කියන එක අල්ලගෙන සක්කාය දිට්ඨිය ගොඩනගාගෙන හිටියෝ මේ සක්කාය දිට්ඨිය ගොඩනගන්නේ ඔය වගේ දේ සීලෙන් පවා ගොඩනගෙන ඔය සීලෙන් පවා ඒක හැදේ මම සිල්වත් කෙනෙක් මම ගුණවත් කෙනෙක් කියන එකෙන් සක්කාය දිට්ඨිය හැදෙනවා ඒක තමයි සොකීයත්වයේ ගොඩනගා ගන්න මමත්වයේ ගොඩනගා ගන්න මගේ විශේෂත්වයක් ගොඩනගා ගන්න අනන්‍යතාවයක් ගොඩනගා ගන්න පාවිච්චි කරන්නේ එතන සීලය. එහෙම නැත්නම් සමාධිය කියලා හිතමු. සමාධිය වැඩිලා දැන් තමන් හොඳට සමාධිමත් වෙනවා. එතකොට ඒකෙන් ගොඩනගා ගන්න මට දැන් හොඳට සමාධිය තියෙනවා. ඕනම වෙලාවක මට ඊටාම ඉක්මනින් සමාධිමත් වෙන්න පුළුවන්. කියලා ඔහොම ඉන්න අතරේ වෙන කෙනෙක් කියන ඔයාගේ ඇති සමාධියක් නෑ. නිකන් බොරු කියන්නේ බොරු කරන්නේ අර සමාධිය අල්ලගෙන මමත්වය ගොඩනගාගෙන තිබ්බනම් අන්න අතෙන්දි අපිට රීදෙනවා ඒකයි සබය ප්‍රඥාවත් එහෙමයි ප්‍රඥාව අල්ලගෙන සක්කාය දිට්ඨිය හැදෙනවා ඒතකොට සක්කාය දිට්ඨිය හදාගන්න අරන් තියෙන්නේ ප්‍රඥාව දැන් තේරෙනෝ වැටහෙනෝ හොඳට කරුණු කාරණා තේරෙන ප්‍රඥාවන්තයිද එතකොට ඒක අල්ලග ඒක ග්‍රහණය කරගෙන මම ප්‍රඥාවන්ත කෙනෙක් මට හොඳට මේ කරුණු කාරණා තේරෙනවා අනිත් අයට වැඩිය කියලා ඔහොම ඒ ප්‍රඥාවන්තකම සක්කාය දිට්ඨියට ඇති වෙන්න හේතුවක් කරගෙන මේකෙන් සොකීයත්ව හැඟීම ඇති කරගෙන තියෙනවා මමත්වයක් ඇති කරගෙන තියෙනවා දැන් කොයි යම් වෙලාවක හරි එක්කෝ තමම දුෂ් ප්‍රඥා විදියට වැඩ කළා එහෙම නැත්නම් අනිත් අය කියන ඔයාම මෝඩ විදියට වැඩ කරා ආගති ප්‍රඥාවක් නැහැ කියලා. අන්නේ වෙලාවේ අපි මේ ප්‍රඥාවන්තභාවය මත ඒක සොකීයත්වයෙන් අරගෙන සොකීයත්ව දෘෂ්ටියකට පැමිණලා හිටියා. මගේ මේ ප්‍රඥාවන්තකම මගේ මේ සමාධිමත් බව මගේ මේ සීලය ඒක නිත්‍ය සුඛාත්ම විදියට දැකලා දකින්න නැතුව නිත්‍ය සුඛාත්ම විදියට දකින්න නැතුව මමත්වයෙන් අරගෙන හිටියන අන්න ඒකට අභියෝගයක් ඒක අභියෝගයකට ලක් වෙන වෙලාවේ නැත්නම් ඒක බිඳ වැටෙන වෙලාවේ විශාල දුකකටපත් වෙනවා. ඒක නිසා මේ මානසික දුක්ඛයට උගාක්ම බලපාන දෙයක් තමයි සක්කාය දිට්ඨි. අනිත් එක මේ කාම තණ්හාව. කාමයන්ට අපි දන්නේම නැතුව බැඳෙනවා. ඒ වගේ අපෙන් දුරස් වෙනවා. දුරස් වෙනකොට පුදුම තරම් මානසික දුක් අපි විඳින්න පටන් ගන්නවා. එතකොට ඒක දැන් අපි ඔන්න මේ භාවනාවේදී අපි කරන්නේ ඔක පරීක්ෂාවක්. පළවෙනිම දේ ඉදන් දුක්ඛන්ති යථාභූතං පජානාති. මේ දුක්ඛ ස්වභාවය මා තුළ ක්‍රියාත්මක වෙනවාද දුෂ්කරතාවය. දැන් දුෂ්කරතාවයේ දුක්ඛය කියන එක අපි ධර්ම සාකච්ඡාවේදී තේරුම් ගන්න තියෙනවා. ස්වභාවික කොටසක් තියෙනවනේ. දුකේ ස්වභාවික කොටසක් තියෙනවා විපරිණාම දුක්ඛ 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 වශයෙන් කියලා. එතකොට ඒවා අපි තුල ස්වභාවිකවම පැන නැගෙන. ඒවයින් තොරව කිසිම සත්‍යයකට පවතින්න පුළුවන් කමක් නැහැ. ඒක. ඉතින් ඔන්න ඔය විදිහට අපිට මේ දැන් අද අපි අවධානය යොමු කළේ අප තුලින් දුක්ඛ සත්‍ය යථාභූතං පජානාති දන් දුක්ඛං මෙතන යථාභූතං පජානාති කිව්වම මේ දුක පිළිබඳ විස්තර කරුණු කාරණා නෙමෙයි. ඒවා දැන් අපි ඔක්කොම දන්නවා. දුෂ්කරතාවය තුළ ඉඳිද්දී අවදිමත් භාවයක් පවත්වා ගැනීම අනිශ්චිත වීම. ඒක තමයි අමාරු වැඩේ. අපි දුෂ්කරතාවයකට ඇද වැටෙන්නේ නැති තාක් දුෂ්කරතාවයට ඇද වැටෙන්නේ නැති තාක් අපි සමහර වෙලාවට රැවටීමක ඉන්නත් ඉඩ තියෙනවා. දුෂ්කරතාවයකට ඇද වැටුණු වෙලාවේ තමයි කායික හෝ මානසික දුකකට වැටුණු වෙලාවේ තමයි
ඔන්න අපේ තත්ත්වය හැබෑවටම එලිපෙහෙලිය. අපි ඒක තේරුම් අරගෙන ඉන්නවද? එතන අනිශ්චිත වෙන්න පුළුවන්ද? එතනින් ඒක ඉවර කරගන්න පුළුවන්ද කියන කාරණා. හොඳයි. අපි ඔතකින් මේ දුක්ඛ සත්‍යය පිළිබඳ මේ කාරණේ කතා බහ නතර කරනවා. ඉතින් සූත්‍රයක් දිගට යන නිසා මේ කොටසත් අපි තව ඉදිරියට අවධානය යොමු කරමු. ඉතින් කමඨහන දැන් පැහැදිලි ඇති. ඉදං දුක්ඛන්ති යථා භූතං පජානාති. දුෂ්කරතාවය ඉස්මතු වෙලා තියෙනවා. ඉතින් ඒකට අනිශ්චිත වෙලා ඉන්නවා. ඉතින් අනිශ්චිත වෙලා ඉන්නවා කිව්වම ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඔය ඒකට යට වෙලා ඒකට නතු වෙලා ඒකට ගැති වෙලා ඕන එකක් වෙච්ච දෙන් කියලා ඉන්නවා කියන එක නෙමෙයි. දුෂ්කරතාවයේ තේරුම අරගෙන තියෙනවා නම් කායික දුෂ්කරතාවයක් නම් අපි ඒකට අදාළ උපස්ථානයේ ප්‍රතිකාරය කරමු. මානසික දුෂ්කරතාවයක් නම් ඒත් අපි ඒකට අදාළ උපස්ථානයේ ප්‍රතිකාරය කරමු. හැබැයි මේකේ වෙනස තියෙන්නේ මෙතනින් ඉස්සරහට සංඛාර දුක්ඛය කායික දුෂ්කරතාවයක් වුණා ඒක අල්ලගෙන සංඛාර දුක්ඛයේ සකස් කිරීමක් නැහැ. මානසික දුෂ්කරතාවයක් වුණත් ඒක අල්ලගෙන සංඛාර දුක්ඛයක් සකස් කිරීමක් නැහැ. එතනින් නතර වෙනවා කියන එකයි අදහස. ඔය නතර වීම, නිමා වීම, කෙලවර වීම ට තනි වචනයක් පාවිච්චි කරලා තියෙන නිරෝධෝ කියලා. නිරෝධෝ. ඉතින් ඔය නිරෝධය තමයි ඇත්තටම නිමා වෙනවද? ඒක එතනින් අවසන්. ඒක එතනින් නිමයි. ඕක තමයි අපි භාවනාවේදී කරගන්න දේ, කරන දේ, පුරුදු වෙන දේ, පුහුණු වෙන දේ. දුෂ්කරතාවය අත්දකිනෝ, අත්විඳිනෝ, තේරුම් ගන්නෝ, වටහා ගන්නෝ. ඒ වුණාට එතනින් එහාට කෙලෙස් වර්ධනය කිරීමක් නැහැ. දුෂ්කරතාවයේ තියෙනවා. දුෂ්කරතාවයේ තියෙනවා. දුක්ඛ ස්වභාවයේ තියෙනවා. අමාරුවෙන් දරාගෙන ඉන්න ස්වභාවය අපේ ජීවිතේ තියෙන නොඑක් පැති වලින් තියෙන. එහෙමයි. හොඳයි. උපමනකින් අපි භාවනා කමටහන් වලට අවධානය යොමු කිරීම අවසන් කරලා ඉතිරි කාලයේ අපේ කල්යාණ මිත්‍රයන්ට මොන හරි එකතු කරන්න තියෙනවා නම් මේ දැන් ඉතින් බණ භාවනා කර නැත්තුනේ මේ දුක්ඛ ස්වභාවය එක්ක කටයුතු කරන ආකාරය සමහර විට එක එක්කෙනා එක එක විදිහ ඇති. තේ අත්දැකීම් එකතු කරන්න පුළුවන්. ඒ වගේම කරුණු මොන හරි අපි කමටහන් වල කතා කර දේවල් වල පැහැදිලිතාව තියෙනවා නම් ඒවත් විමසන්න පුළුවන්. මෙතෙන් සිට අපි ඒ සඳහා කාලය ගන්නවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මේ සක්කාය දිට්ඨියත් එක්කම මානය කියන එක අපි තුල ඇති වෙන්න ගොඩක් කාලයක් මේ වගේ අවස්ථාවලදී අපිට දුක වෙන දෙයක් තමයි අපි එක එක්කම පිළිබඳව සංසන්දනය කරලා මානයක් ඇති කරගත්තාම ගොඩක් දුරට මේ දුක් ස්වභාවයන්ට මුහුණ දෙන්න වෙනවා නේද ස්වාමීන් වහන්සේ? උත්තරම සක්කාය දිට්ඨියම ඉස්සම නේද මානය කියන එක කෙනෙකුට ඇති වෙන්නේ. ඒ කියන්නේ පොඩි පැහැදිලි කිරීමක් කරේ. ඔව් ඒක හරි. මහත්තයා ඉදිරිපත් කර අදහස හරි. ඔතන මට විශේෂයෙන් කියන්න තියෙන දේ වෙන්නේ සක්කාය දිට්ඨියම එක කොටසක් මානය කියන එක. ඒක සක්කාය දිට්ඨිය ගොඩනගා ගන්න අපි මිනුම් දඩු අපිව මැන ගන්නවා. අපි මම මෙහෙම මට මේ හැකියාව, මේ දක්ෂකම, මේ පළපුරුද්ද, මේ අත්දැකීම, මේ දේවල් තියෙන ධනේ වස්තුයෙන් උනත් අපි ඔහොම මැන ගන්න. මැනගෙන සංසන්දනය කරලා මැනගෙන ඒක අර මමත්වයේ සඳහා මමත්වයේ ගොඩනගා ගන්න තවත් සාධකයක් බවට පත් කරගන්න. එතකොට යම් අවස්ථාවක ඒ කාරණේට පහරක් වැදුනොත් අපිට රිදෙනවා. දැන් මම මෙච්චර පළපුරුද්දක් තියෙන කෙනෙක්, අධ්‍යක්ෂීම් තියෙන කෙනෙක් කියන එකකින් අපි ඒක සක්කාය දිට්ඨියට සම්බන්ධ කරගෙන තියෙනවා. යම් වෙලාවක කවුරු හරි කිව්වොත් අතිච්චර පළපුරුද්දක් නෑ මට පේන විදිහට, ඔයාට එහෙම දක්ෂපක්ෂකමක් නෑ කියලා, ඒ විලාවේ සංසුන් වෙන්න බැරි වෙනවා. අපි
අර කාරණේ අපි මැනලා අපි අපිව මැනලා ඒකෙන් අපිව යම් ප්‍රමාණයකට සක්කාය දිට්ඨිය බවට පත් කරගෙන තිබුණා නම් ඒක වෙනවා. ඉතින් ඒක නිසා ඔය ඒ කාරණේ ඇත්ත. ස්වාමීන් වහන්සේ විශේෂයෙන් අපිට මුහුණ දෙන අවස්ථාවක් තමයි යාළුවාස්සේ කිරීමේදී මුගට අපි ඇතින් මේ ඔය සංසන්දනය කිරීම කරනවා. ඒ කියන්නේ අර යා මෙහෙම කරන කෙනෙක් නෙමෙයි මම නම් එහෙම නැන්නේ වගේ. ඒ නිසාත් අපි ගොඩක් වෙලාවට දුෂ්කරතාවයන්ට මුහුණ දෙනවා සාමාන්‍ය විශේෂයෙන් යාළුවාස්සේ කිරීම. එතනත් එතනත් ඔය මාන්‍ය නැත්නම් සක්කාය දිට්ඨිය තමයි ගොඩක් වෙලාවට ප්‍රධාන වෙන්නේ ස්වාමීන් වහන්සේ. ඕතන මෙහිමයි මැනීම කියන එක නැත්නම් සංසන්දනය කිරීම කියන කාරණේ ඒක අපි තේරුම් ගන්න ඕනේ ඒක ස්වභාවික සංසිද්ධියක්. සමහර වෙලාවට අපිට සංසන්දනය කරන්න වෙනවා. කම්පෙයා කරන්න සිද්ධ වෙනවා ඒක. දැන් යමක් සිලෙක්ට් කරනකොට දැන් සාමාන්‍ය සරලම තැනදී සරලම විදියට කිව්වොත් අපිට තෝරගන්නකොට සංසන්දනය කරලා ඒකේ වටිනාකම ගුණාත්මක භාවය ප්‍රයෝජනය අදාළත්වය සංසන්දනය කරලා අපි තෝරගන්නවනේ තෝරේ තේරීමේදී ඒක කරන්න වෙනවනේ. එතකොට ඒ වගේ යම් යම් අවස්ථාවල අපිට මේ පුද්ගලයන්ගේ පවතින ගුණාත්මක භාවයන් හෝ දුර්ගුණ අපිව කතා කරනෝ සංසන්දනය කරන අවස්ථාවක් තියෙනවා. තුලනය කරලා බලන අවස්ථාවක් තියෙන එක ස්වභාවිකයි ස්වභාවික සංසිද්ධියක්. නමුත් දැන් මේ ඒ අඩුකම හෝ ඒ වැඩිකම අපි අපේ කරගත්තොත් ඒකට ඒ අපේ කරගන්නවා කියලා කියන්නේ ඒක අපතුල තමයි තියෙන්නේ. නමුත් ඒකට අපි දැඩිව ඒක ග්‍රහණය කරගත්තොත් අන්න ඒක සක්කාය දිට්ඨියට වැටෙනවා. සොකීය කරගෙන තමන්ගේ කරගෙන ඒක ඒක ධර්මතාවයක් විදියට දැකලා ඌ ඉතින් එහෙම අඩුපාඩු එහෙම පුද්ගලයෝ ළඟ තියෙන්න පුළුවන්. මා ළඟත් එහෙම දෙයක් තියෙනවා. ඔව් මම ඒක පිළිගන්නවා. මා ළඟ එහෙම දෙයක් තියෙනවා. හැකියාවක් නම් ඔව්. ඉතින් මම මා ළඟ ඒ හැකියාව තියෙනවා. හැබැයි ඒකට කවුරු හරි අභියෝග කරපුවාම අපිට ලොකුවට රිදෙන්නේ ඒ මා ළඟ තියෙන හැකියාව දක්ෂතාවය තදින් අපි ග්‍රහණය කරගෙන තියෙනවා. ඊළඟට දුර්වලතාවයක් අඩුපාඩුවක් වුණා කවුරු හරි ඒකට ඇඟිල්ලෙන් එන්නම අපිට රිදෙන්නේ අපි ඒක වහගෙන වගේ ඉන්න උත්සාහ කරන. දැන් සක්කාය දිට්ඨි ස්වභාවයක් තියෙනවා. අර හොඳ දේවල් ටික ප්‍රදර්ශනය කරන්න කැමති අඩුපාඩුකම් වහගෙන ඉන්නේ. ඔව්. හැබැයි ওই දෙකටම පිටින් අභියෝගය එල්ල වෙනවා. අර ප්‍රදර්ශනය කරන්න යන එකට අනිත් අය ගහනවා ඒකට. ඊට පස්සේ අර වහගෙන ඉන්න එකට ඇඟිලෙන් අයින්නවා. ඔව්. ඒ දෙකටම අපි ලක් වෙනවා. ඒ දෙකම අපි ග්‍රහණය කරන් හිටියොත් එතෙන්දී අපිට රිදෙනවා තදින්. ඒකයි තින්. ওই දෙකම තියෙන්න පුළුවන්. අපේ ළඟ දක්ෂපක්ෂකම් කුසලතා හැකියාව තියෙන්න පුළුවන්. ඒක ඉතින් අපි දන්නවා අපි ළඟ එහෙම එකක් තියෙනවා. ඒ වුණාට අපි ඒක හරි සැහැල්ලුවෙන් තියන් ඉන්නේ. මොකද මට වැඩි දක්ෂපක්ෂකම් තියෙන අයත් තව ඉන්න පුළුවන්. මේ ඕන තරම්. ඉතින් මම මගේ දක්ෂපක්ෂකම හැකියාවෙන් කුසලතාවෙන් මම ප්‍රයෝජනය ගන්නවා. ඒක මට මා ළඟ තියෙන ඉච්චාරයි. අඩුපාඩුකම තවම හදා ගන්න බැරි වෙච්ච මොකක් හරි අඩුපාඩුකමක් තියෙනවනේ ඒක වහන්න යන්නේ. ඇත්ත මම පිළිගන්නවා මගේ ළඟ එහෙම එකක් තියෙනවා. ඉතින් මම මේ උත්සාහ කරමින් ඉන්නේ ඒක හදා ගන්න. හැබැයි අනිත් අය ඔකට ඇඟිල්ලෙන් අනිනවා. එතකොට මම ඒක තදින් අරන් හිටිය වහ ගන්න උත්සාහයක් දරමින් හිටියෝ. එතෙන්දි රිදෙනවා. ඉතින් ඔය ලක්ෂණය තමයි ඔකේ මානෙට සම්බන්ධව අපි තේරුම් ගන්න ඕන ඔන්න ඔය කාරණේ. හොඳයි ස්වාමීන් වහන්සේ පැහැදිලි කරුවා ස්වාමීන් වහන්සේ. අවුරුදේ ස්වාමීන් වහන්සේ. ඔව්. තේරුවන් සරණයි මට පැහැදිලි කරගැනීමක් අවශ්‍ය වෙලා තියෙනවා. සංස්කාර දුක්ඛ විපරිණාම දුක්ඛ කියන දෙක මම සත්‍යමට තේරෙනවා. දුක්ඛ කියන්නේ මේ ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇති නැති යන පංච ප්‍රධාන ස්කන්ධය. ඔව්. එතන දුක්ඛ කිව්වම ඇත්තටම සෝබාදහමේ සංසිද්ධි වගේ. නමුත් ඒක අපිට දැනෙනවා එක්තරා දුෂ්කරතාවයක් අපිට දැනෙනවා. සිද්ධිය නම් ස්වභාවිකයි. ඒක දැන් උපතුමේ විපරිණාම සංකාර දෙක පැහැදිලි නේ. දුක්ඛ තමයි
දැන් මේවා නිදර්ශන වලින් අපිට තේරුම් ගන්න පුළුවන්. දැන් අපි ගමු සරලම දේවල් අපි පැහැදිලි කරන්නේ අපේ ශරීරයේ පැත්තෙන් ගත්තම දැන් බඩගින්න කියන එක දැනෙනවා. බඩගින්න කියලා එකක් ඉස්මතු වෙලා එනවනේ. එතකොට ඒක ස්වභාවික දෙයක් හැබැයි. ශරීරයේ පැත්තෙන් ගත්තම ස්වභාවික සංසිද්ධියක්. හැබැයි අපිට ඒක දුෂ්කරතාවයක් දැනෙනවා. ඊළඟට පිපාසය වගේ දෙයක් ස්වභාවික දෙයක්. ශරීරයේ පැත්තෙන් ගත්තම හැබැයි දුෂ්කරතාවයක් දැනෙනවා. ඊළඟට හුස්ම ගැනීම ස්වභාවික දෙයක්. ඒ හුස්ම ගැනීමට අපහසුතාවයක් ආවොත් අපිට දුෂ්කරතාවයක් දැනෙනවා. ඒ වගේ සමහර දේවල් දැන් ස්වභාවිකම දේවල්. දැන් ඉරියව්ව බලන්න අපි පහසු ඉරියව්වක ඉඳගන්න. හැබැයි ඉරියව්වේ අපහසුතාවය ඇති වෙනවා ටික වෙලාවක් යනකොට. ඒක මේ කවුරුවත් කරන එකක් නෙවෙයි ස්වභාවිකවම ශරීරය තුලින් ඉස්මතු වෙලා එන්නේ. මෙන්න මේ වගේ ස්වභාවික දේවල් ඊළඟට අර පොඩ්ඩක් බාහිරට ගිහිල්ලා බැලුවොත් ඔය ඍතු විපර්යාස වගේ දේවල් කාලගුණය වෙනස් වෙනවා, දේශගුණය වෙනස් වෙනවා, පරිසරයේ යම් යම් මැසි මදුරු උදුරු වගේ දේවල් ඒ වගේ දේවල් ව්‍යාප්ත වෙනවා, පැතිරිලා යනවා, ඔය වගේ තියෙනවා. සබාධම විසින්ම සබාධමේම ඒ තුලින්ම ඉස්මතු වෙලා එන දේවල් තියෙනවා. ඉතින් ඒක සබාධමට අයිති දෙයක්. හැබැයි අපිට ඒක දුෂ්කරතාවයක් හැටියට කයට සහ මනසට බලපානවා. දැන් තව උදාහරණයක් කිව්වොත් අපි දැන් දැඩි ශබ්ද, ഘോഷාකාරී ශබ්ද අපේ පරිසරයේ තියෙන්න පුළුවන්. තද ഘോഷාකාරී තත්ත්වයන් සමහර වෙලාවට ඇති වෙනවා. එතකොට ඒක ස්වභාවිකව ඇති වෙන දෙයක්. නමුත් අපේ මනසට ඒක දුෂ්කරතාවයක් හැටියට දැනෙන්න පටන් ගන්නවා. එතකොට ඒක දුක්ඛ දුක්ඛයක්. දුක්ඛ දුක්ඛය තුල නිතරම තියෙන්නේ ස්වභාවික දේවල්. ඔව්. නැත්නම් ස්වාමීන් වහන්සේ අර පංච උපාදානස්කන්ධයේ අර ශ්‍රේණිය ක්ෂේත්‍රය පාසය තියෙන්නේ යන එක නෙමෙයි. මම මෙතන කල් දරගෙන ක්ෂණයක් පාසා මේ ඇතිවී නැතිවී යන ස්වභාවය. දැන් භෞතික දේක ඇතිවී නැතිවී යන ස්වභාවයත් ධර්මතාවයක්. දැන් යමක ක්ෂණයක් පාසා ඇතිවිලා නැතිවිලා යන දෙයක් කියලා අපි හිතමු. ඒක ධර්මතාවයක්, ස්වභාවික සංසිද්ධියක් වෙන්න පුළුවන්. හැබැයි ඒක අපිට දුෂ්කරතාවයක් ඇති කරනවා නම් ඒකත් අපිට ස්වභාවික මේ දුක්ඛ දුක්ඛයක් හැටියට ගන්න පුළුවන්. දැන් රූපස්කන්ධයේ පැත්තෙන් ගත්තොත් ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිවී නැතිවී යන ස්වභාවයක් කොතනින් හරි අපිට ප්‍රකට වෙලා තියෙනවා කියලා අපි හිතමු. එතකොට ඒක ස්වභාවික දෙයක්නේ, ස්වභාවික දෙයක්. හැබැයි අපිට දුෂ්කරතාවයක් හැටියට දැනෙනවා නම් ඒකත් අපිට දුක්ඛ දුක්ඛයක් හැටියට ගන්න පුළුවන්. නමුත් ප්‍රධාන වශයෙන් මෙතෙන්දී අපි තේරුම් ගන්න ඕන මේ ස්වභාවික සංසිද්ධි තමයි මෙතන. ඇත්තටම මේ දුක්ඛ දුක්ඛ ගණයට ඇතුළත් වෙලා තියෙන ස්වභාවික සංසිද්ධි. ස්වභාවික සංසිද්ධිය වුණාට අපිට යම් කිසි දුෂ්කරතාවයක් අපිට දැනෙනවා. එක්කෝ කයට, එහෙම නැත්නම් මනසට. ඔය දෙකෙන් එකට දැනෙනවා. නමුත් මේක ස්වභාවික සංසිද්ධියක්. දැන් සමහර විට අපේ ශරීරයේ වාපිත්‍යම් වල ඇති වෙන වෙනස්කම් බොහෝ වෙලාවට ස්වභාවික සංසිද්ධි. හේතුඵල ධර්මානුකූලව වෙනස් වෙන. දැන් බාහිරව සීතල වැඩි වුණොත් සමහර වෙලාවට අපේ ශරීරයේ සෙම වල වෙනසක් ඇති වෙනවා. ওই වගේ දේවල් සිද්ධ වෙනවා. හැබැයි එතකොට අපිට අභ්‍යන්තරිකව දුෂ්කරතාවයක් දැනෙනවා. බාහිර පරිසරයේ උෂ්ණයේ වැඩි වුණොත් අපිට දාඩිය දාන්න පටන් ගන්නවා. අපිට අපහසුතාවයක් දැනෙන වෙහෙසක් අමුතු දෙයක් දැන. හැබැයි ඒක ස්වභාවික සංසිද්ධියක්. නමුත් අපිට දැනෙනවා ඒක දුෂ්කරතාවයක් හැටියට. අපි දුෂ්කරතාවයකටපත් වෙනවා. ඔන්න ඔය වගේ දේවල්. ඉතින් ඒවා දුක්ඛ දුක්ඛ කියන්නේ ඒ වගේ ස්වභාවික සංසිද්ධි. හොඳටම පැහැදිලි වුණා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සුපපත් වේවා. තෙරුවන් සරණයි. සුපපත් වේවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අන්සාර කෙනෙක් ප්‍රශ්නයක් දැම්ම ස්වාමීන් වහන්සේ කයිට් එකට. ස්වාමීන් වහන්සේ මගේ අත්දැකීම අනුව නම්
සිත වඩාත් වේදනාවට පත්වන්නේ අරූප තලයේදී ඇතිවන මානසිකාර වලින්. ඒ වටහා ගත්තත් බ්‍රහ්ම විවරණ වඩා ගැනීම ඉතාම අපහසුයි. වීර්යගෙන එය කෙසේ කරගත යුතුද කියා පහදා දෙනු මැන. ඔව්. අරූප කියන්නේ එතන නාම වලදී අපි කතා කරා සූත්‍රයේදී අපි මේ සූත්‍ර සාකච්ඡාවේදී මානසික මට්ටමේ ඒ වේදනාව මොකද ඒකට සාමාන්‍ය වෙන කෙනෙකුට සහයෝගයක් ලබා දෙන්න විදිහකුත් නැහැ දැන් කායික වශයෙන් ඇති වෙන දුෂ්කරතාවයේදී අපිව සමහර ඉරියව් වෙනස් කිරීමෙන් එහෙම නැත්නම් වෙනත් උපස්ථානයකින් ඖෂධයකින් සමහර වෙලාවට අපි මේ කායික දුෂ්කරතාවල තියෙන තීව්‍රතාවය අඩු කරගන්න පුළුවන්කම තියෙනවා දැන් මේ අරූප තලයේදී නැත්තම් නාම ධර්ම මට්ටමේදී ඇතිවන తত্ত্বය ඔව් ටිකක් අමාරු තමයි ඒක හරි ඒ දෙකේම හරි ඒ පිළිබඳව බ්‍රහ්ම විහාර කියන එකයි මේ අදහස් කරලා තියෙන්නේ හතර බ්‍රහ්ම විහරණය වඩා ගැනීම ඊට අපහසුයි කියන එක يعني මෙත්තා කරුණ මුදිතා උපේක්ෂා වෙන්න අපහසුයි කියන බැලුත්ෙන්දී අපි මේ මානසිකව තියෙන දුෂ්කරතාවලදී අපි අනුගමනය කරන තවත් ක්‍රම තියෙනවා අපි හුඟක් වෙලාවට කියනවා පොඩ්ඩක් ඉන්න තැන වෙනස් කරගන්න පැත්තකට යන්න ඒ වගේ දෙයක් කියලා දැන් නිතර Tamanට ඇහෙන දෙයක් නිසා මනස වේදාවටපත් වෙනවා නම් පෙනෙන දෙයක් නිසා මනස වේදාවටපත් වෙනවා නම් ඒ වගේ තැනකදී ඒක අයින් කරගන්න පුළුවන් නමුත් මේ කියන විදිහට එහෙම පේන ඇහෙන දෙයකට වඩා රූප මට්ටමේදී නෙමෙයි මේ කියලා තියෙන්නේ අරූප මට්ටමේදී අරූප තලයේදී. ඒ කියන්නේ නාම ධර්ම මට්ටමේදීම මෙතන කියලා තියෙනවා මානසිකාර වීම කියලා. ඒ කියන්නේ මතක් වීම කියන එක. නැවත නැවත මතක් වෙනවා සමහර වෙලාවට. දැන් පෙනුන් නැති වුණාට, දැන් ඇහුන් නැති වුණාට, මේ මොහොතේ විඳින් නැති වුණාට ඒ දුක්ඛ දායක දේ නැවත නැවත මතක් වෙනවා එන්න පුළුවන් ඒකයි මේ කියන්නේ එතකොට එතෙන්දී අපේ අනුගමනය කරන්න ඕන දේ මොකද්ද පළවෙනි දේ ඔය අපි කියන සතිමත් බව ඇති කරගන්න ඕන සිහිය උපද්ද ගන්න ඕන මම යම්කිසි අරූප තලයේ නැත්නම් නාම ධර්ම මට්ටමේ මනසින් මේක මතක් වෙලා තමයි මම මේ දුෂ්කරතාවයට පත් වෙලා ඉන්නේ මේ වෙලාවේ මොකුත් ඇහෙන්නෙත් නෑ පේන්නෙත් නෑ දැනෙන්නෙත් නෑ විඳින්නෙත් නෑ මම මේ වෙලාවේ මේ දුකෙන් ඉන්නේ මේක මතක් වෙලා කියලා මානසිකාර වෙලා මම මේ දුෂ්කරතාවයට ඇතුළේ ඉන්නේ කියලා ඒකට අවදි වෙන්න ඕන පළවෙනි කාරණය එතකොට අර මේ තමන් පත් වෙලා ඉන්න තත්ත්වය ගැන තමන් අවදිමත් මේක මේ වටපිටාවෙන් සිද්ධ වෙන දෙයක් නෙමෙයි මාතුලිම මටම මතක් වීම නිසා මේ දේ වෙන්නේ කියලා. ඊළඟට මේ මානසිකාරයම තමයි අපිට වෙනස් කරගන්න තියෙන්නේ. දෙවෙනි පියවර හැටියට මානසිකාරයම යෝනිසෝ කරගන්නවා. දැන් මේ ඔය යන්නේ අයෝනිසෝ පැත්තේ මානසිකාරයක් ඔය යන්නේ. ඒකයි අපිට මතක් වෙන දේ ගැන නැවත නැවත දුෂ්කරතාවයට අපි වැටෙන්නේ. ඒක මතක් වෙනකොට මානසිකාර වීගෙන යන්නේ අපේ අතින් අයෝනිසෝ විදියට. ඒක නිසා මෙනෙහි කරනකොට මතක් කරගන්නකොට ඒ මතක් කිරීම මතක් වීම අපි යම්කිසි සිද්ධියක් කියලා අපි ගමු උදාහරණයක් ඇටියට දැන් පරණ සිද්ධියක් මතක් වෙලා ආපහු දුක. එතකොට පළවෙනියට අපි තේරුම් ගන්න ඕන මේ පරණ සිද්ධියක් මට මතක් වෙලා තියෙන. දැන් මේක කොච්චර කල්ද? කොච්චර පරණ එකක්ද මේ? දැන් මේක සිද්ධ වෙන්නේ නැති එකක්. කලින් සිද්ධ වෙච්ච දෙයක්. එතකොට ඒක අතීත දෙයක් මතක් වීම ස්වභාවිකයි. නමුත් ඒකට දැන් ඒක නිවැරදි කරන්න බෑ. කියපු වචනයක් නම් ඒක අතීතේ කිව්වනේ, කිව්ව ඇහුණා, එයා වචනේ පිට වුණා, ඒක ඇහුණා. ඒ එහෙම ඒ විදිහට. කරපු දෙයක් නම් ඒක කෙරුවා, ඒකේ පීඩාව සිද්ධ වුණා. ඒක එහෙම. දැන් මට මතක් වෙනවා ඒක. මෙනෙහි වෙනවා. දැන් වෙන්නේ මේ පීඩාව කිරීමක් නෙමෙයි. අතීත පීඩාව මෙනෙහි වීමක් කියලා. හන් එතෙන් අවදි වෙන්න ඕනේ. ඒ ස්වභාවය ගැන සතිමත් වෙන්න ඕනේ. ඒකයි මම කියන්නේ.
ඊළඟට මානසිකාරේ අපි හරි පැත්තට යෝනිසෝ මානසිකාර පැත්තට හරව ගන්නත් ඕන. ඒ කියන්නේ අර ඒ සිද්ධිය ඒ පීඩාකාරී සිද්ධිය පිළිබඳ හිතන ආකාරය වෙනස් කර ගන්න ඕන. දැන් කෙනෙක් කරපු දෙයක් නම් ඔව් එහෙම දෙයක් කළා ඒක නැත්තා ඒකෙන් මම පීඩාවටපත් වුණා ඒකත් ඇත්ත ඔක්කොම ඇත්ත නමුත් දැන් ඒ සිද්ධිය අතීතයි එතකොට ඒ පීඩාව මේ මොහොතේ ඒ තැනත්තා කරන්නේ නැහැ නමුත් මට මේ මතක් වෙලා එතකොට මගේ පංචස්කන්ධේ සංඥා ස්කන්ධේ තියෙන දෙයක් මේ මානසිකාර වෙන්නේ ඉතින් මේ වෙලාවේ මේකට මම තවදුරටත් දුක් වීම හෝ මේ ඔස්සේ කෙලෙස් හදා ගැනීම නිෂ්ඵලයි නේද කියලා අර තමන් මෙනෙහි කරගෙන ආපු රටාව වෙනස් කිරීම. ඒකට තමයි යෝනිසෝ මනසිකාර කියන්නේ. මෙනෙහි කිරීම නවත්තන්නේ නැහැ. අමනසිකාර වෙන්නේ නැහැ. මනසිකාරය යෝනිසෝ කරගන්න. ඒ කියන්නේ මෙනෙහි කරන රටාව ඒ සම්බන්ධයෙන් හිතන විදිහ වෙනස් කරනවා කියලා අපි කියන්නේ. ඒක වෙනස් කරගන්නවා. ඉතින් ඒක වෙනස් කරගත්තොත් ඔය පීඩාව ඇත්තටම අඩු වෙනවා. අරූප මට්ටමේ නැත්නම් නාම ධර්ම මට්ටමේ දිසිද්ධ වෙන්නේ ඕකම තමයි. ඔය අත්දැකීම හරි මේ යෝගියා ඉදිරිපත් කරලා තියෙන අත්දැකීම හරි. එතෙන්දි අරූප තමයි. මේ මට්ටමේදී අපිට ඕකට උත්තරේ සපය ගන්න අපි දැනගෙන හිටියේ නැතොත් අපිට ඒක ගොඩාක් පීඩාකාරී වෙනවා. අනිත් එක තමයි නැවත නැවත මතක් වීම. එක සැරයක් මතක් වෙලා නතර වෙන්නේ. ඒකට හේතුව මනසකට ඕන කාලා ඕන කරලා තියෙන මේ පීඩාව පිට කරගන්න. ඒ පිට කිරීම අර්ථයෙන් තමයි මනස නැවත නැවත මානසිකාරය විසින් මේක ඉස්මතු කරන්නේ. මේක අයින් කරන්න කියන අදහසින් තමයි. එතකොට අයින් කරන්න මේක එළියට දෙන වෙලාවේ අපි සිහිනුවණින් යුක්ත වෙලා මානසිකාරය යොනිසෝ කරොත් මේක හරි ලස්සනට පිට වෙලා යනවා. මේක තියෙන පීඩාකාරී ගතිය අඩු වෙනවා. ඒක නිසා අවදිමත් වීමයි යෝනිසෝ මනසිකාරයයි තමයි මේකට තියෙන උත්තරේ පිළිතුර. මේ ප්‍රශ්නේ සාකච්ඡා කරද්දී මට මතක් වෙන දෙයක් තමයි මගේ මනසට නිතරම එන සිතියක් තමයි මං හරි පොඩි කාලේ උකුණු මැරුවයි කියලා. ඔළුවේ හිටපු උකුණු මැරුවයි කියලා. හැම වෙලේම මම පාණාතිපාතා කියන ශික්ෂාපදේ කියද්දි මට ඒක මගේ මනසට එනවා. එතකොට මම යෝනිසෝ මනසිකාරය කර විදිහට මේක අතීතයේ දෙයක්, මේක දැන් වෙලා ඉවරයි, මම දැන් මේ ශික්ෂාපදේ සමාදන් වෙන දවස් ඉඳලා මම සතුන් ඝාතනය කරේ නැහැ කියන එක කොච්චර කිව්වත් කොච්චර පටක් කරා ඒක විතින් විත ඒක ඇත්තටම මෙහෙම පිට වෙලා යන්න අරින්න. දැන් මනසේ අපි දැන් මනස මතක් වෙන එක අපි හුඟක් පුරුදු වෙලා තියෙන්නේ මතක් නොවිය යුතුයි. ඒ වගේ දේවල් කියන තැන්වල තමයි අපි ඒ වගේ අදහස් වල අපි ඉන්නේ. නමුත් මතක් වීම හරහා කරන්නේ ඔය දැන් බලන්න ශරීරයේ වුණත් එක සැරයක් පිට කරලා නතර වෙනවාද ශරීරයෙන් පිට කරන දේවල්? ඒව නැවත නැවත පිට කරනවානේ ශරීරයෙන් නේ. ඒ කියන්නේ ශරීරයේ තුලින්ම මෙහෙම ඒ පිට කරන්න දෙයක් දැන් මල මුත්‍රා කියලා කියමු උදාහරණයක් ඇටියට දාඩිය කියලා කියමු. එතකොට ශරීරයේ තුලින්ම ඒක යම් විදිහක නිර්මාණය වෙලා එක්තරා මට්ටමකට ආපුවම පිට කරන්න ඕනේ. ඉතින් අපි ඔක ස්වභාවික සංසිද්ධියක් හැටියට දැකලා අපි පිට කරනවානේ. දැන් මේ ජීවිතේ කොච්චර වාරයක් මුත්‍රා පිට කළාද, මල පහ පිට කළාද, දහඩිය පිට වෙලා ඇත්ද? එතකොට දැන් ඒ වගේ මනසෙත් මේ මානසිකාර වීම නැත්තම් ඇතුලේ තියෙන සංඥා ස්කන්ධයේ තියෙන ඇතැම් සංඥා පිට කිරීමට අවශ්‍යතාවයක් තියෙනවා. දැන් ඔය අපි හුඟක් වෙලාවට අනිත්‍යයල්ගෙන කතා කරන්නේ එකම දේ සමහර වෙලාවට අපි හත්තට සැරේ අනිත්‍යයට කියලා තියෙනවා. ඒගොල්ලෝ කියලා දෙනවා ආපෝ ඔයාගේ කතාව මම කලින් උත් අහලා තියෙනවා. එතකොට දැන් මේක පිට කරනවා අපි.
මේ මනසෙන් පිට කරන දේවල් මේ යම් යම් සිද්ධි අපිට කියන්න ඕන තව කෙනෙකුට. එතකොට ඇත්තට මේක කියන්න ඕන. ඒකට සුදුසු කෙනෙක් සමහරක් අපි සමා වෙන්න මම මේක කලිනුත් කියලා ඇති කියලා හරි ආයි කියනවා. එතකොට ඒක පිට වෙයි. ඒ මානසික පීඩනේ අඩු වෙනවා. ඒ වගේ ඔතන තමන්ගේ ජීවිතයේ යම් කිසි සංසිද්ධියක් ආයි මතක් වුණාම ඕ එහෙම දේවල් වෙලා තියෙනවා. ආයි මතක් වුණා તો එහෙම දේවල් වෙලා තියෙනවා. ඒකට දැන් මම මේක වර්තමානයේ ඊ දේ කරන්නේ නැහැ. මම ඒකෙන් වැළකීලා තියෙනවා. නමුත් අතීතයේ කරපු දේ මොකද හේතුව දැන් අපි ධර්ම මාර්ගයට යද්දී ඔය ඔය කාරණේ හුඟක් වෙලාවට සිද්ධ වෙනවා. ධර්ම මාර්ගයට ගියාම අපි ඔය පිම්පව් කුසල කුසල තෝරගන්නවනේ හොඳට තේරෙනවනේ. එතකොට ඕන්න අපේ ජීවිතේ ධර්ම මාර්ගයට එන්න කලින් අපි කරපු කියපු දේවල් මතක් වෙනවා. මතක් වෙන්නේ නිකන් නෙමෙයි. අර දෙකට බෙදිලා මතක් වෙන්නේ. ආ මේවා මං ඉස්සර කරපු පිං. මේවා මං ඉස්සර කරපු පව්. කියලා ඔහොම බෙදිලා තමයි ඉස්මතු වෙන්නේ. එතකොට අර පිනට වඩා පව් පිළිබඳව මේක මං කරා නේද? මෙහෙම මෙහෙම කියලා මට ඒකෙන් මොනව වෙයිද? ඔහොමම වෙලා ඕක ඉස්මතු වෙන ප්‍රමාණය වැඩි වෙනවා. චූටි දෙයක් වුණත් ඒ එහෙම වෙනවා. ඔය අර අපි අර ධම්මපද ගාථාවක් තියෙන අර භික්ෂුවක් ගොඩ කාලයක් සිල් රැකලා ඒ වුණාට නිකන් අහම්බෙන් සිද්ධ වෙච්ච පොඩි වැරැද්දක් ගහකටක් කඩලත් නෙමෙයි නිකන් කැඩිලා. ඉතින් ඒක මල්ලගෙන එයා මෙනෙහි කර කර හිටියේ ඒක. එතකොට අර එහෙම මනසේ තියනවා හොඳ නරක පිනපව කුසලයේ අකුසලයේ කියන දෙක හොඳට තෝර බේරගත්තයින් පස්සේ අපේ යොමුව තියෙන්නේ නිතරම අකුසලයෙන් මිදීමනේ. පවෙන් අකුසලයෙන් මිදීමනේ අපේ උත්සාහය තියෙන්නේ. ඒතරනම් පව අකුසල් පැත්තේ දේවල් පිළිපතව වඩා අවධානය යොමු වීමක් තියෙනවා. ඉස්මතු වීමක් තියෙනවා. ඉතින්දි කරන්නේ අපි අතීතයේ සිද්ධ වෙච්ච පව අකුසල් ගැන උපේක්ෂා වෙනවා. ඒවා දැන් මං කරන්නේ නැහැ. ඉතින් ඒ කාලේ කෙරුණා. නැවත දහස් වාරයක් මතක් වුණත් ඒ උත්තරේමයි දෙන්නේ. එච්චරයි. ඒ කාර්යය මම වර්තමානයේ කරන්නේ නැහැ. මම ඒක නිවැරදිලා තියෙනවා. එහෙම තියෙන. ඉතින් ඒක ඉස්මතු වෙනවා. ඒක මතක් වෙනවා. දැන් අපිටත් එහෙම තමයි. දැන් ඔබතුම කියන කාරණේ මටත් තියෙනවා. මගේ ජීවිතේ මම ධර්ම මාර්ගයට එන්න කලින් සිද්ධ වෙච්ච වෙනි දෝෂ අතපස් වීම ඔය මතක් වෙනවා. සමහරට වෙන කෙනෙක් ඒක කතා කරනකොට සීලය ගැන කතා කරනකොට අතීතයේ මගේ තිබුණු දුස්සීලකම් මට මතක් වෙනවා. දැන් මම සීලය ගැන දේශනා කරද්දිත් මට මතක් වෙනවා. දැන් මම අනිත් ඇත්තන්ට සීලය ගැන කියලා දෙන වෙලාවේ සීලානුස්සතිය කරන වෙලාවේ සමහර විට ෂණිකව මට මගේ අතීතයේ තිබිච්ච දුස්සීලකමක් මතක් වෙනවා. ඉතින් ඒක මම ඒක මට දැන් ගැටලුවක් නැහැ. ඒක මම දන්නවා. ඒක මගේ මානසික ආරේ සංඥා ස්කන්ධයේ තියෙන දෙයක්. ඇත්තටම එහෙම දුස්සීලකමක් මගේ තිබුණත් නේ අතීත. ඒක ඉස්මතු වෙලා ඉතින් මතක් වෙනවා. නමුත් ඒක අල්ලගෙන මම පසුතැවෙන්නේවත් එහෙම මොකුත් නෑ දැන්. මම තේරුම් අරන් ඉන්නෝ එකක් මම ධර්ම මාර්ගයට යොමු වෙලා හිටියේ නැති කාලේ මා ළඟ තිබුණු අඩුපාඩුවක් ඒක. දෙක මගේ සංඥා ස්කන්ධයේ සිද්ධිය තියෙන සංඥාවක් විදියට තියෙන. ඒකට සංඥා ස්කන්ධේ තියෙනකන් මානසිකාරයට පුළුවන් ඒක ඉස්මතු කරලා දෙන්න. ඔය විදිහට තේරුම් ගත්තොත් ඔය වගේ සිද්ධි දහස් වාරයක් මතක් වුණත් ප්‍රශ්නයක් නැහැ. මොකද අපි සීනුවණින් ඉන්න නිසා ඔය මතක් වෙන දේවල් පිළිබඳව මොකුත් පසුතැවෙන දෙයක් නැහැ. ඕකේ අනිත් පැත්ත තමයි අපි කරපු හොඳ දේවල් යහපත් දේවලුත් අතීතයේ ඒවත් අපිට මතක් වෙන්න පුළුවන්. ඔය විදිහටම. එතකොට අර උද්දාම වීම හෝ උඩඟු වීම වගේ දේවල් වෙන්නේ. ඒ පැත්තටනේ වැටෙන්නේ. මානවලට වගේ දේවල් වලට වැටෙන්න පුළුවන්. එහෙම පැත්තට යන්නේත් නැහැ. අපි සීනුවණින් හිටියොත්. ඒක නිසා අතීත සිදුවීම් හොඳ හෝ වේවා නරක හෝ වේවා අපිට ඕන තරම් සීපත් වෙන්න පුළුවන්. ඒක සීපත් වුණාට ගැටලුවක් කරගන්නේ අපි ඒක. ඒක ධර්මතාවයක් විදියට ස්වභාවික සංසිද්ධියක් විදියට අපි තේරුම් ගන්නෝ පමණ. අවසරයි ස්වාමීන් වහන්ස, දැන් ඒ වගේ වෙලාවකදී ඒ මනසට ඒ එනදී පවක්
වගේ කියලා මට හිතෙන ස්වාමීන් වහන්සේක මට මතක් වෙන එකක් තවක් නෙවෙයි කියලා. ඒ ඔය ඔය ප්‍රාණඝාතය කියනකොට ඒ වෙලාවෙම ආයෙත් මතක් වෙන දෙයක් තමයි. අනේ ඔය දවස්වලම මම ඔය වතුර ටැංකියක් ළඟට ගිහිල්ලා ඒකට වැටෙන කූඹියෝ තිඹියෝ අරගෙන අයින් කරලා මගේ ජීවිතේ කලව ගත්තා කියලා හිතලා ඒවත් ඒත් එක්කම මතක් වෙනවා ඒ සිද්ධියට සම්බන්ධ දෙයක් කියලා. ඉතින් එතකොට මම හිතාගෙන හිටපු දෙයක් තමයි මේ වගේ දැන් මතක් වෙන එකෙන් මට පවක් සිද්ධ වෙනවා කියන එක. නෑ එහෙම දෙයක් නෑ. ඒක වැරදි. මතක් වීම මානසිකාරයේ මිසක එතන පවක් නෑ. යමක් මතක් වීම පවක් නෑ. හැබැයි මතක් උනායින් පස්සේ මතක් ඒ මතක් වීමත් එක්ක කෙනෙකුට පුළුවන්කම තියෙනවා සමහර වෙලාවට තව දුරටත් අකුසල චේතනා ටිකක් දිග්ගස්ස ගන්න. එහෙම වුණොත් ඒක මානසින් කරන පවක්. එහෙම නැතුව මතක් වීම පවක් නෙමෙයි. මතක් වීම පවක් නෙමෙයි. මතක් වුණු පළියට පවක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඕනතරම් දේවල් අපිට මතක් වෙන්න පුළුවන්. හැබැයි ඒකත් එක්ක අකුසල සිතිවිල්ල ඇතුළතින් දිග්ගැස්සුවොත් අන්න ඒකයි තියෙන්නේ. අපි හිතමු උදාහරණයක් ඇරෙයි පුද්ගලයෙක් අපිට කරපු යම්කිසි පාඩුවක් අලාභයක් හිංසාවක් පීඩාවක් අවමානයක් නිග්‍රහයක් අපිට මතක් වෙනවා. ඒ මතක් වීම කොහෙත්ම පවක් නෙමෙයි. හැබැයි මතක් වුණ වෙලාවේ ඉඳලා අපි ඒ පුද්ගලයා ගැන තවදුරටත් ද්වේෂයෙන් තරහින් හිතනවනම් ඔන්න එතකොට අපි පව පටන් ගන්නවා මානසිකව. ඒකයි තියෙන්නේ. එහෙම කරන්නේ නැහැ නේ දැන් අපි. එහෙම අවශ්‍යතාවයකුත් නැහැ නේ අපිට. එතකොට අර මතක් වීමෙන් ඉවරයි කියලා අපි කියන්නේ. මතක් වීමෙන් අවසන්. ඒක අපි අර පාප කුසල විදියට දිග්ගස්සා ගැනීමක් නෑ. ඒකයි සංකාර දුක් සංකාර කියන්නේ. අකුසල් සිතිවිලි සකස් කිරීමක් කරන්නේ නැහැ. එතනින් ඒක ඉවරයි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඔය වගේ සංඥාවන් අපේ හිතට ඇතුළු වුණාම අපි තව කෙනෙක් එක්ක ඒක කතා කරනවා කියන එක හිස් වචන කතා කිරීමක් කණේට වැටෙන්නේ නැද්ද ස්වාමීන් වහන්සේ? කතා කිරීමේදී නෑ. කතා කියලා දැන් අපිට යමක් සිහිපත් වෙනවා සිද්ධියක් වුණත් අපිට කතා කරන්න පුළුවන් දෙකක් තියෙන එකක් තමයි අපිට කෙලින්ම කුසලයේ පැත්තට ඒක කතා කරන්නේ අපි. දැන් මෙහෙම හිතමුකෝ අපි දෙන්නේ කතා කරගෙන ඉන්න වෙලාවේ වගේ කාරණයක් කිසිමතු වෙනවා. එතකොට අපි කියනවා මේ ඔහොම නෙමෙයි මගේ ජීවිතෙත් මෙහෙම දෙයක් තියෙනවා මට මෙහෙම වෙලා තියෙනවා මේ විදිහට වෙලා තියෙනවා මේ අලාභේ මේ පාඩුව මේ නිග්‍රහය මේ මෙහෙම වෙලා තියෙනවා මගේ ජීවිතෙත්. හැබැයි මම ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ මෙහෙමයි. ඔයත් එහෙම කටයුතු කරන්න පුරුදු වෙන්න. එතකොට අපිට ඔය පවෙන් අකුසලයෙන් ගැලවෙන්න පුළුවන්. නැත්තම් අපි වුණා ඔස්සේ දිගින් දිගට යනවා කියලා අර සිද්ධිය අපිට කතා කරන්න පුළුවන් කුසල පැත්තට. කුසලයේ අනිත් එක්කෙනත් කුසලයට යොමු කරගැනීමේ පැත්තේ අපිට ඒක කතා කරන්න පුළුවන්. එවැනි සිද්ධියක් කතා කිරීම හිස් වචනයක් බවට පත් වෙන්නේ නැහැ ඇත්තටම. ඒක අපි කුසලයේ පැත්තෙන් කතා කරගෙන යනවා නම් හිස් වචනයක් වෙන්නේ නැහැ. හැබැයි අපි ඒක ඉස්සරහට අරගෙන අකුසල පැත්තට බරව ගියොත් එතකොට නම් ඒක හිස් වචනයක් වෙන්න. ඒ හිස් වචනය පරුස වචනයක් වෙන්න ඉඩ තියෙනවා. එහෙම තියෙනවා. නමුත් දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවලත් ඔය පාප අකුසල සිද්ධිය ඕන තරම් සාකච්ඡා කරලා තියෙනවා. එන්න මේ 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 වැරද්ද කරා, මේ පව කරා, මේ අකුසලයේ කරා, මේ පුද්ගලයා කියලා සාකච්ඡා කළා. හැබැයි සාකච්ඡා කරන්නේ කතා කරන්නේ අපිව කුසලයේ පැත්තට යොමු කරගන්න. එහෙම කතා කරාට ඒක හිස් වචනයක් නෑ. ඕන තරම් සිද්ධි කතා කරන්න අපිට පුළුවන්. හැබැයි අපි මේ වෙලාවේ සිහිනුවණින් ඉන්න ඕන මේ සිද්ධි ඇයි මම කතා කරන්නේ? කතා කිරීම කොයි පැත්තටද ගෙනියන්නේ මම? මේක තවදුරටත් පාප කුසල පැත්තට බරව යනවද? එහෙම නැත්නම් මේ කුසලයේ පැත්තට නමාගෙන යනවද මේ සිද්ධිය යොමු කරගෙන යනවද කියලා? ඒකයි. එහෙමයි ස්වාමීන් වහන්සේ හොඳින් වැටුණා වහන්සේට නිරෝධී නිරෝගී වේවා සුවපත් වේවා ස්වාමීන් වහන්සේ. සුවපත් වේවා. ඔව්. අත්මියගේ
ඒ පසුතැවිල්ලට හොඳ උදාහරණයක් තමයි අඟුලිමාල මහරහතන් වහන්සේ. ගාක් මිනිස් මරලා රහත් වුණානේ. ඒ ගැන හිතුවාම මේ මහත්කීට සැලසෙන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඔය ඉතින් අපේ ජීවිතවල මේ අනික කියන ධර්මමාර්ගයට එන්න කලින් ඉතින් කාගේ ජීවිතවල එහෙම අඩුපාඩුකම් සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. නේ? ඔව් ඒක තමයි අපේ ශාසනයේ හොඳම නිදර්ශන. අඟුලිමාල හාමුදුරුවෝ හිතාමතාම කරපු කෙනෙක් නේ. යා නිකන් හම්බෙන් සිද්ධ වෙච්ච දෙයක් නේ. ඉතින් එක්තරා වැරදි දෘෂ්ටියකට වැටිලා තමයි ඒක කරේ. ඒක හොඳම නිදර්ශනය වෙනවා. ඒක හරි. හොඳයි අපි එහෙනම් අදට අපේ මේ භාවනා කමටහන් අවධානය යොමු කිරීම භාවනා පුහුණුව අපි අවසන් කරමු. එතකොට අපි මහා සතිපට්ඨාන දේශනාව මූලික කරගෙන අපි මේ කරගෙන යන කාර්යය පිළිබඳ හැම දිනාටම අවබෝධයක් තියෙනවා. අද අපි ධම්මානුපස්සනාවේ සත්‍යපබ්බේට අවධානය යොමු කළා. මේ දුක්ඛ කියන ස්වභාවය අපි අපේ ජීවිතය තුළ ඉස්මතු වෙලා එනවා. විවිධ මට්ටම් වලින්, විවිධ ප්‍රමාණ වලින්, සරල වශයෙන්, සංකීර්ණ වශයෙන්, තීව්‍ර වශයෙන්, සමහර එකවරක්, සමහර ඒවා නැවත නැවත යලි යලි ඔය විවිධ විදිහට මේ කායික දුෂ්කරතා මානසික දුෂ්කරතා ඉස්මතු වෙලා යන. එතකොට මෙතෙන්දි කරන්නේ සතිපට්ඨාන භාවනා ක්‍රමයේදී අපි කරන්නේ ඒවට සිහිනුවන උපද්දා ගන්න. ඊළඟට වීර්යවන්ත වෙනවා, වායාම ආතාපි වෙනවා. ඒ වයින් අකුසල තත්වයන් ඇති නොවන. අකුසල තත්වයන් පැන නොනගින්න. ඒක ඒ දුක්ඛය එතනින්ම අපි නිමා කිරීමක් අවසන් කිරීමක් ඇත්තටම තියෙන. දුක්ඛ නිරෝධය කියන්නේ ඕක තමයි. ඉතින් අපි නිරෝධය ගැන ඉදිරියට කතා කරත් ඔය දුක්ඛ සත්‍යයේදී ඕක අපිට පැහැදිලි වෙනවා. විශේෂයෙන්ම මේ දුක්ඛයට අවදි වීම මෙතන අදහස් කරන්නේ. යථා භූතං පජානාති කියන වචනේ යොදලා තියෙන නිසා. ඉතින් අපි අපේ ජීවිතයේ ඉදිරියට අප්‍රමාණ දුක්ඛේ. ඒවා කෙලවරක් නැහැ. කවුරුවත් හිතන්න ඕනේ නැහැ මේ අපේ ජීවිතයේ තියෙන දුක්ඛ දෝමනස්සයක් නොආ යුතුයි, නොපැමිණිය යුතුයි, නොවිය යුතුයි කියලා එහෙම අදහසක් නැහැ දැන් අපි. එවැනි ප්‍රාර්ථනාවක් අපි කරන්නේ නැහැ නේද? ඒ මොකද අපි දන්නවා ඒව දෙකන් හිස් සම්ප්‍රප්පලාප වගේ කතා කියලා. දුක්ඛ දෝමනස්ස ඕන තරම් හේතුඵල ධර්මානුකූලව කායික දුෂ්කරතා, මානසික දුෂ්කරතා ඉන්න පුළුවන්. ඒව සමහර විට අපේම ප්‍රමාද දෝෂ අතපසු වීම නිසා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙනත් අයගේ ක්‍රියාකාරකම් නිසා වෙන්නත් පුළුවන්. බාහිර පරිසරයේ සිද්ධ වෙන වෙනස්කම් නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආර්ථික, සමාජ, දේශපාලන කාරණා නිසා වෙන්න පුළුවන්. ඔය ඕනම දෙයකින් කායික දුෂ්කරතාවයක්, මානසික දුෂ්කරතාවයක් පැන නගින්න පුළුවන්. ඒකට අවදි වෙන්න කියන එකයි සතිපට්ඨාන භාවනා ක්‍රමයේ යටතේ බුදුරජාණන් වහන්සේ අපිට උගන්වන අවදිමත් වෙන්න, ඒකට දැනුවත් වෙන්න කියන කාරණය. ඉතින් අපි ඒක හුරු වෙන්න ඕනේ. ඒක අපි පුරුදු වෙන්න ඕනේ. ඒක අපි පුහුණු වෙන්න ඕනේ. ඒකයි අවශ්‍ය. හොඳයි. අපි එහෙනම් අදට අපේ ඔය භාවනා පුහුණුව අවසන් කරනවා. ඉතින් අපි අනුමෝදනා කරනවා හැම දිනාටම. අපි පළමුව අපි අනුමෝදන් වෙමු. අනුමෝදන් වෙනවා කියලා කියන්නේ අපි සතුටු වෙනවා කියන එක. ඉතින් මේ වගේ මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා බුද්ධෝත්පාද කාලයක ඉපදිලා තථාගත ධර්මයේ අහන්න ශ්‍රවණය කරන්න අවස්ථාව සැලසීලා කල්යාණ මිත්‍රාශ්‍රයක් ලැබිලා මේ දුක් චක්‍රයෙන් මිදෙන්න අවශ්‍ය හැම දෙයක්ම ලබාගෙන ලැබිලා තියෙනවා. ඒ ගැන අපි සතුටු වෙමු. අපි පුළුවන් තරම් උත්සාහ කරමු උපරිම වශයෙන් මේ ජීවිතයේදීම මේ දුක් චක්‍රයෙන් මිදේ දුක්ඛ නිරෝධයට පත් වේ. ඒ වගේම මේ ගමන අපි යද්දි අපිට දුර ඉඳන් ළඟ ඉඳන් පෙනී නොපෙනී උදව් උපකාර කළ, ඒ වගේම කරන අතීතයේ කරපු ඇත්තම මෞදෙමෝපිය ගුරුවරු, කල්යාණ මිත්‍රයෝ ආදී අය, වර්තමානයේත් සමහර විට මෞදෙමෝපිය ගුරුවරු, ඥාතීත මිත්‍ර ආදීන්, කල්යාණ මිත්‍රයෝ උදව් උපකාර කරන්න පුළුවන්. පෙනී නොපෙනී දුර ළඟ ඉඳගෙන සියලු යහපත් ක්‍රියාවන්ට උදව් කරන සියලු දෙවියෝද අප සමග ජීවත් වෙලා අදාපාත්‍ර නැති අපවත්තුණු මියගිය ගුරු දෙමව්පිය ආදී අපේ ඥාතිවරුද ඇතුළු අනුමෝදන් විය හැකි තාක් සියලු සත්වයෝ මේ යහපත් දේ, මේ කුසලය දැනගනිත්වා, දැකගනිත්වා, දැන දැක සතුටු වේවා, අනුමෝදන් වේවා.
එසේම අනුගමනය කරත්වා හැම දෙනාගේම ජීවිත නිවන් මඟට යොමු වේවා කියන උතුම් සිතිවිල්ල අපි ඇති කරගමු. අපිත් අදිෂ්ඨානයක් තියාගමු මේ වඩා වර්ධනය කරගන්නා වූ සියලු කුසලතා එකතු කරගෙන එක්රැස් කරගෙන ගොනු කරගෙන හරියට අපේ කුසලයේ උපරිම වශයෙන් වඩාගෙන මේ ජීවිතයේදීම අපි නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්නවා කියන දැඩි අදිෂ්ඨානයත් අපි ඇති කරගමු. ඒ අදිෂ්ඨානයෙන් ඒ මෛත්‍රී සාගත අනුමෝදනාත්මක අදහසින් අපි ගාථා කියලා අනුමෝදනාවත් කරමු. ඉත්තාවතා ච අම්හිහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සබ්බේ සත්තා ච භූතා ච හිතා ච අහිතා ච මේ අනුමෝදිත්වා ඉමං පුඤ්ඤං බෝධයන්තු සිවං පදං ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛාපමුඤ්ඤතු දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ හැම දිනාටම ආශිර්වාද කරනවා තුනුරුවන්ගේ අප්‍රමාණ ගුණ බලයෙන්ද අප මේ පුරණ සීල සමාධි ප්‍රඥා ආදී උතුම් කුසල ශක්තියෙන්ද හැම දිනාටම යහපතක් වේවා සිතක් ශාන්තියක් වේවා හැම දිනාගම ජීවිත දහම් මගට නිවන් මගට යොමු වේවා නිවනින් නිවි සැනසෙත්වා කියලා ආශිර්වාද කරනවා සබ්බේතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු තිරුවන් සරණයි සුවපත් වේවා